වාසනාවන්ත පින්වත්නි, අද අපි භාවනාවේ ඊළඟ පියවර පළවෙනි කමටහන විදිහට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ සඳහා තමයි මේ සෑම දෙනාම එකමුතු වෙලා ඉන්නේ. ඉඩකට තියෙන ආකාරය අනුව වාඩි වෙන්න, ශබ්ද ඇහෙන නිසා එහා පැත්තේ පොඩි ශාලා දෙකේ, ඒ නිසයි මෙතැනට පැමිණෙන්න කියලා මතක් කළේ. එතකොට අපට කලින් සතියේදී සාකච්ඡා කළ සීලය සම්බන්ධව, සීලයේ වැදගත්කම සම්බන්ධව සීලය වර්ගීකරණයක් කරලා ඒ සීලය කොපමණ උපකාර වෙනවාද ඔබේ භාවනාවට කියන කාරණාව අපි කතා කළා. ඒ වගේම ගාථාවක් සම්බන්ධ කරගෙන සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියන ගාථාව විසුද්ධි මාර්ගය රචනා වෙන්නට හේතු වෙච්ච කාරණා වෙච්ච ගාථාව සම්බන්ධ කරගෙන අපේ මේ වැඩසටහනේ ආරම්භය ඇයි අපි සීලයට යොමු කරවන්නේ කියලා කතා කළා. ඒක තමයි අඩිතාලම. මිලිඳ රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා මේ සීලය කියන එක මොන වගේ දෙයක්ද කියලා. එතකොට උන්වහන්සේ උදාහරණයක් දක්වනවා. රජතුමනි, කිසියම් රාජධානියක් නිර්මාණය කරන්න මහ පොළොව සකස් කරන්නේ කොහොමද? ඒ මහ පොළොවේ තියෙන හැඩතල බොහෝ විෂමතා සකස් කරන ආකාරය අනුව තමයි රාජධානිය නිර්මාණ වීම අලංකාරව නිවැරදිව සිද්ධ වෙන්නේ. ආන් ඒ වගේ කියලා කිව්ව සීලය කියන එක සමාධි ප්‍රඥා කියන රාජධානිය ගොඩනගන්නට අවශ්‍ය වෙන භූමිය සකස් වීම. අනේ ස්වාමීන් වහන්සේ, මට තවත් උදාහරණයක් කියලා දෙන්න කිව්වා. රජතුමනි, මහා නුගරුක්ෂයක් ගොඩනගෙන්නට උපස්තරය වෙන මහපොළව, ඒ මහපොළව සරුවට නිවැරදිව සකස් වෙලා නොතිබුණොත් මහා නුගරුකක් නිර්මාණය කරන බීජය හරි පුංචි, හරිම දුර්වලයි. ඒ පුංචි බීජයට රෝපණය වෙන්නට ඉඩකඩ සකස් වෙන්නේ නැහැ, පපසරිය සුදුසුකම සකස් වෙන්නේ නැහැ. ඒ නිසා මහපොළව වගේ කියලා කිව්වා මේ සමාධි ප්‍රඥා මහා නුගරුක වැඩෙන්නට සීලය. තවත් උදාහරණයක් කියලා දෙන්න කියලා කිව්වා. ඒ රජතුමාගේ හැටි, මිලිඳ රජතුමා ටිකක් වෙනස්. පටන් ගන්නකොටත් කොන්දේසි ඇතුව තමයි සාකච්ඡාව පටන් ගන්නේ. මේ වාද විවාද කරන්නට නෙමෙයි, මගේ දැනුම බලන්න නෙමෙයි, ගැටලුවක් තියෙනවා නම් අහන්න. අපිත් එහෙමනි කියන්නේ නේද? අපේ දැනුම බලන්න උත්සාහ කරන්න එපා, අපි දන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් අපි දන්නේ නැහැ. සෝවානුතුමන් වහන්සේ කෙනෙක් තමයි ඇත්තටම පාඩම හරියටම මුල් වතාවට පුංචියට අවබෝධ කරගන්න උතුමන් වහන්සේ. අපි නිවන කියන දේ අරමුණු කරන සිත් අපට පහළ වෙලා නැහැ. එතකොට ඒ නිවන කියන දේ අරමුණු කරපු සිතකට තමයි ඉතාම නිවැරදිව දන්නවා කියලා කියන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ, රහතන් වහන්සේ කෙනෙක්, නාගසේන මහරහතන් වහන්සේ උන්වහන්සේ ඉස්සර කරන රජතුමනි, නැට්ටුවෙකුට කරණම් කරුවෙකුට ඒ නැටුම කරණම ඉදිරිපත් කරන්න වේදිකාව ඉතා ශක්තිමත්ව විශාලව සමබරව සුමටව තියෙන්නට ඕනේ. මේ වේදිකාව බිඳිලා නම්, පුංචි වැඩි නම්, කැඩිලා බිඳිලා නැත්නම් අසමබර නම් ඒ කරණම නැටුම හරියට කරන්න බෑ. ඒ සමාධි ප්‍රඥා කියන ඉදිරිපත් කිරීම සිද්ධ කරන්නට සීලය කියන වේදිකාව ඉතා ශක්තිමත්ව සමබරව නිවැරදිව, දැන් අද පහේ වේදිකාවෙන් අටේ වේදිකාවට වේදිකාව ටිකක් ලොකුයි. ඒතකොට ලොකු වන්නමක් නටන්න පුළුවන්. මං කිව්වේ සීල සමාධි ප්‍රඥා වශයෙන්. සමාධි ප්‍රඥා වැඩ කටයුත්තට පහසු වෙනවා. අද අපට කතා කරන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ගුණ සම්බන්ධ කමඨහන, බුද්ධානුසතිය. ඒතකොට බුද්ධානුසතිය කතා කළාට පස්සේ ඔබට පුළුවන්කම ලැබෙන්නට ඕන බණ පොත් කියවලා ධම්මානුසති, සංඝානුසති කියන ගුණ දෙකත් භාවනාවක් විදිහට වඩන්නට පුරුදු වෙන්න. මේ තුනෙන්ම අපට අපේ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා. බුදු ගුණ වගේම ධර්මයේ ගුණ, බුදු ගුණ ඇත්තටම වඩනවා කියන්නේම ධර්මය මෙනෙහි කළා වගේම තමයි. අපට කතා කරද්දිත් ඉදිරියට තේරෙයි, දැන් එක් එක් අය බුදු ගුණ වඩන ආකාරය වෙනස් නිසා අපි පහුගිය වර්ෂයේදීත් වස්සාන කාලෙදි මේක කතා කළා. දැන් ගාල්ලේ භාවනා මධ්‍යස්ථාන ඊයේ අපි වැඩසටහන කළා. ගාල්ලේ පිරිසට අපි ආරාධනා කළා මේකක් මුදල් තියෙන වෙලාවක අරගන්න කියලා. නවගුණ වැල මේක 108ක් තියෙනවා. සාමාන්යයෙන් එහෙම තියෙන එකක්ම හොයාගන්න පුළුවන් නම් එකපාරින්ම හොඳයි. එතකොට ඒක අපට බුදුගුණ වඩන්න, මේකෙන් බුදුගුණ වඩනවා නෙමෙයි,
නමුත් අපි කලින් වතාවේ කතා කරලා අලුත් අය ඉන්නව ඇති කියලා හිතලා මේ විස්තර කරන්නේ. මේ නවගුණ වලින් බුදුගුණ වැඩෙනවනේ, මේක ඇතුලේ බුදුගුණ දාලා නැහැ. අන්තිම මේක හැම හඳුන් ලීයෙන් කරන්න ඕනේ නැහැ. මේ සාමාන්‍ය ලී කෑලි වලින් හරිගස්සප් එකක් සාමාන්‍ය විදිහට හොඳයි, ඇත් ප්‍රමාණවත්. එතකොට මේකක් පුළුවන් වෙලාවක නවගුණ වලක් මිලදී ගන්න, නැත්නම් හොයා ගන්න උත්සාහවත් වෙන්න කියලා. මොකද අපිට බෞද්ධයෝ විදිහට බෙල්ල එල්ල ගන්න කුරුසයකුත් නැහැ, ඔළුවේ දාගන්න තොප්පියකුත් නැහැ, ඇඟේ දාගන්න මොකක් හරි විශේෂ වස්ත්‍රයකුත් ඔයාලට නෑ, අපට නම් තෙරුවන් සරණින් තියෙනවා. ඒක නියෝජනය වෙන්නේ නෑ. එතකොට බෞද්ධයෙක් කියන නියෝජනය වෙන්නට අපට සංකේත අවශ්‍ය නැහැ. නමුත් මේ කතේ තියෙනවා කියලා කියන්නේ බුදුගුණ වඩන උපාසකෙක් උපාසිකාවක් කියන එක. හැබැයි මේක ඉස්ලාම් භක්තියගන්ගේ අතෙත් තියෙනවා. එයාලත් දෙවියන්ගේ ගුණය ප්‍රගුණ කරනවා. අපට ඒ කතා ඉතින් වෙන රටවලදී කියන්න බැරි වුණා, නමුත් මේ රටේදී තාම කියන්න පුළුවන්. එයාලා ඉතින් වන්දනා කරන ස්ථාන පිළිබඳව අපට ඓතිහාසික වගතුග මුණ ගැහෙනවා. කමන්නේ මොන දේ කියලා හිතලා හරි කමන්නේ, සිරිපතුල වන්දනා කරනවා නම්. ඉතින් ඒක නිසා මේ දේත් එයාලට කොහොමද දන්නේ නැහැ ලැබිලා තියෙනවා. ඉතින් ඒක අපට උපකාරයක් වෙනවා, නිතර හිත ඒකාග්‍රව තියාගන්න. අපි ඇස් දෙක පියාගෙන ළඟම ඇහෙන සද්දේ ඉඳලා ඈතට ඈතට සිත යොමු කළොත් අපට පාරේ බස් එක යන සද්දෙන්නුත් එහාට අහන්න පුළුවන්. ඒත් ඇති වෙන්නේ ඒකාග්‍රතාවයක් තමයි මානසික. එතන සිත ඒකාග්‍ර වෙනවා. නමුත් නිවැරදි කුසලයකම පිහිටන්නට ඕනේ. ඒ නිසයි බුදුරජාන් වහන්සේ පැහැදිලිව කමටහන් 40ක් දේශනා කරලා තියෙන්නේ. ඒ 40 විශේෂ තැනක් එනවා බුදුගුණ වැඩීම සම්බන්ධව, බුදුගුණ වැඩීම පිළිබඳව. එතකොට ධජග්ග සූත්‍රයේ තමයි මේකේ විස්තරයක් තියෙන්නේ. භයක් ඇතිගැන්මක් ඇති වුණොත් බුදුගුණ වඩන්න කියලා. මං හිතන්නේ අපි පහුගිය සතියේ කතා කළා බුදුගුණ වැඩීම සම්බන්ධව කොහොමද බය නැති වෙන්නේ කියලා. කතා කළාද මතකද? කතා කළා මං හිතන්නේ. බුදුගුණ වැඩීමත් එක්ක මොකද්ද වැඩෙන චෛතසිකය? ගොඩනගෙන චෛතසිකයේ කුසලයේ තුල ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව වැඩෙනකොට සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාවේ ලක්ෂණය මොකක්ද? සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාව කියන්නේ සක්විත රජුලගේ උදක ප්‍රසාද මාණික්කය වගේ. එතකොට ඒක හිතට එනකොට මොකද වෙන්නේ? මණික ජලයට දානකොට අපිරිසිදු ජලයත් පිරිසිදු වෙනවා වගේ අපේ ශ්‍රද්ධාව ගොඩනගෙනකොට මොනවද ඉවත් වෙන්නේ? අකුසල ධර්ම මොනවද? එක නමක් කියන්නේ, කියන්නේ තනි නමක් තියෙනවා ඒකට. පංච නීවරණ ධර්ම. පංච නීවරණ කියවම සියල්ල ඇතුළත් වෙනවා එතනට. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඔව්, ඒ සියල්ල අයින් වෙනවා. අයින් වෙනකොට මෝහය ඔතනට මෙහෙමයි. පංච නීවරණ ධර්ම ඔයාලා ඉගෙන ගන්නේ පහක් විදිහටනේ. නමුත් අභිධර්ම ඉගෙන ගන්න කෙනෙක් ඉගෙන ගන්නවා අටක් විදිහට. පංච නීවරණ ධර්ම. එතකොට කාමච්ඡන්ද කියන්නේ ලෝභය. ව්‍යාපාද කියන්නේ ද්වේෂය. තීන මිද්ද කිවම එකටමයි හටගන්නේ, අලස බවම ඇති කරවන්නේ, කුසලයට පස හරවන එකක් නැත්නම් පිටිපසට යන ගතියක්, කුසලයට ඉදිරියට යන්නේ නැහැ කියන ස්වභාවය තියෙන මිද චෛතසික දෙකක්. බුදුරජාන් වහන්සේ මේක හරියටම දන්නේ. ඒ නිසා ඒක චෛතසික දෙකක් විදිහට දේශනා කරලා තියෙනවා. තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච, පැහැදිලි චෛතසික දෙකක්. හැබැයි එක වගේ වැඩ කටයුත්තක් කරන නිසා, එක වගේම තමයි යාගේ ක්‍රියාවලිය දෙන්නගෙම. ඒ නිසා උද්දච්ච සහ කුක්කුච්ච දෙන්න එක නීවරණයක් විදිහට නම් කරද. නමුත් අපට නීවරණ ධම්මා කෙනෙක් ඔබ දුගතික මාත්‍රිකාවල ඉගෙන ගත්තොත් මාත්‍රිකා ස්වරූපවල එතනදී වෙන් කරලා පෙන්නනවා. උද්දච්ච කියන්නේ සිතේ විසිරෙන ස්වභාවය, කුක්කුච්ච කියන්නේ තමන් පිළිබඳව. මේ අලුත් අයට මේක අලුත් දෙයක් වෙන්නේ, අනිත් අය නම් ඉගෙනගෙන තියෙනවා. කුක්කුච්ච කියන්නේ තමන් පැත්තට යොමු වෙච්ච චෝදනාව. කුකුස කුක්කුච්ච කියන්නේ හොඳට මතක තියාගන්න, කුක්කුච්ච විචිකිච්ඡා පටලව ගන්න හොඟ දෙනේ. ඒක පැටලුණාට කමක් නැහැ, හිතේ හට ගන්නට තේරුම් ගන්න පුළුවන් නම්. නමුත් න්‍යායාත්ම කොටස හරියට ඉගෙන ගත්තොත් පහසු වෙන්නේ. එතකොට කුක්කුච්ච කියන්නේ, කුකුස කියලා කියන්නේ තමන් වෙතට යෙදෙන චෝදනාව. තමන් වරදක් කළා, මම වෙනදා වගේ අද භාවනා කළේ නැහැ කියලා හිතන කොටත් එතන කුකුසක් ඇති වෙනවා. පසුතැවීම ස්වභාවයක් ඇති වෙනවා. පශ්චාත්තාපයක් තමයි එතන තියෙන්නේ. එතකොට විචිකිච්ඡා වෙනකොට තවත් නීවරණයක්, ඒක බාහිරයට යන්නේ. බුදුරජාන් වහන්සේ ගැන සැකය, ධර්මය ගැන සංගය, සංඝ රත්නය ගැන, ශික්ෂාපද ගැන, පෙරභවය, මතුභවය සහ දෙකම සහ පටිසම්පාදය. එතකොට ඒව පිළිබඳව සැක ඇති වෙනකොට විචිකිච්ඡාවක් ඇති වෙන්නේ. මෙතන ඉන්න බොහෝ දෙනෙකුට විචිකිච්ඡා චෛතසික ඇති වෙනවා බොහොම අඩු වෙන්නට ඕනේ.
සාපේක්ෂ සාමාන්‍ය කෙනෙකුට වඩා බෞද්ධ ඕනම කෙනෙකුට විචිකිච්ඡාව තියෙන්න පුළුවන්. සෝවාන් වෙනකම්ම විචිකිච්ඡාව ඇති වෙනවා. සැකය. බාහිර ධර්ම පිළිබඳ සැකය. නමුත් බෞද්ධ උවැසියෙකුට ඒ ස්වභාවය ටිකක් මැඩ පැවැත්වෙනවා. මොකද ශ්‍රද්ධාව නිතර මතුවලා එන නිසා. දැන් ඔය නීවරණ ධර්ම කතා කළම හතක් තියෙනවා. ඒ හතට මෝහය, අවිද්‍යාව කියන නීවරණය එකතු කළ දෙන බුදුරජාන් වහන්සේ ඒක උගන්වන්නේ ඉහළ පන්තියේ ශිෂ්‍යයන්ට. මේක පොඩි අයට පංච නීවරණ දිහට, ලොකු අයට භික්ෂුන් වහන්සේලාට විස්තර කරද්දී අටක් විස්තර කරලා තියෙනවා. අවිද්‍යාව කියන නීවරණයත් ඇතුළත් කරලා. දැන් විචිකිච්ඡා, උද්දච්ච වගේ නීවරණයක් ආවම උද්දච්ච කියන චෛතසිකයේ සියලු අකුසල්වල ඉන්නවා. ඒ නිසා කොහොමත් සියලු අකුසල් ටික නියෝජනය වෙනවා. අවිද්‍යාව කියන එකත් අනිවාර්යයෙන්ම සියලු අකුසල්වල. සබ්බ අකුසල සාධාරණයි. මේව නිතර නිතර මම කියනේම නිතර කියන්නේත් ඔයාලට හොඳට මතක හිටින්න. ඊළඟ ජීවිතය දක්වාම මතක හිටින්නට ඕනේ මේවා. එතකොට හොඳ ගමන යන්න පහසුයි. ලෝභ, දේශ, මෝහ. මෝහ කියන්නේ සබ්බ අකුසල සාධාරණ චෛතසිකයක්. එයා හරි ප්‍රබලයි. එයා අකුසල මූලයක් වෙනවා වගේම පටිසම්පාදයේ ආරම්භය දෙනවා. අවිද්‍යා කියන ස්වභාවය, නොදන්නවා කියන ස්වභාවය. පටිසම්පාදයේ මූල දෙකක් තියෙනවා. මූල දෙක කවුද? අවිද්‍යාවයි තණ්හාවයි. තෘෂ්ණාව, තණ්හාවයි. තණ්හා එනවා මැදදී. මේ දෙන්න තමයි චක්‍රය භ්‍රමණය කරවවන්නේ. ද්වේෂය එච්චර මතුවෙලා පෙනුනට මේ දෙන තමයි. එතකොට අපි කතා කළේ බුදුගුණත් එක්ක ශ්‍රද්ධාව වැඩෙනවා. සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාවේදී නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වෙනකොට අපට දජග්ග සූත්‍රයේ විස්තර කරන බය, භයංවා චම්භිතත්තංවා ලෝමහංසෝවා සෝ පහීසති. එතකොට භයක් ඇතිගැන්මක්, ලොමුඩ හැගැන්වීමක්, මේ රෝම කෙලින් වෙලා තිගැස්සෙන ස්වභාවය, ප්‍රහාණය කරන ස්වභාවයක් බුදුගුණ වැඩිමේ තියෙන්නේ කොහොමද? ශ්‍රද්ධාවත් එක නීවරණ යටපත් වෙනවා. ඒ නීවරණවල ඉන්නවා ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ භය ඇති කරන, භයට හේතු, භය කියන කාරණාව. ව්‍යාපාදේ භය නියෝජනය කරනවා. තරහ, භය, දුක. පැහැදිලි නේද? එතකොට ඒ නීවරණ යටපත් කරන ස්වභාවය බුදුගුණ භාවනාව තුළ වගේම ධර්මය මෙනෙහි කිරීමෙත් තියෙනවා. සංඝරත්නයේ ගුණ මෙනෙහි කිරීමෙත් තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් දේශනා කරන්නේ නෝචේ බුද්ධං සරේයාත අත ධම්මං සරේයාත. නෝචේ ධම්මං සරේයාත අත සංඝං සරේයාත. බුදු ගුණ වඩන්න නැත්නම් ධර්මයේ ගුණ නැත්නම් සංඝ ගුණ. එතනින් එහාට මොකද දේශනා කරන්නේ නැහැ කියන්නේ අනිවාර්යෙන් භය තැතිගැන්ම හරියට වැඩුවොත් මේ ටිකත් එක්ක ප්‍රහාණය වෙන නිසා. ඒ නිසා බුදු ගුණ වැඩිම තුල ඔබට භය තැතිගැන්ම අඩු වෙලා යනවා. ඔතනදී තව විශේෂත්වයක් තියෙනවා. දජග්ග සූත්‍රය සහ බුදුගුණ වැඩීම කියන්නේ දෙකක්. දජග්ග සූත්‍රය ආරම්භ වෙන්නේ දැන් අපි මෙහෙම උදාහරණ කෙනෙක්ට බයක් ඇති වෙනවා. අම්මෝ දැන් නම් බයයි මට කියලා රෑකට හරි කරන්ට් එක ගිහිල්ලා හරි මොකක් හරි දැන් බය ඇති වෙන හේතු තියෙනවා. නැත්නම් අසනීපයක් ඇති වෙලා මම මැරෙයිද දන්නේ නැහැ කියලා බයක් ඇති වෙනවා. එතකොට තමන් කරන්නට ඕනේ බුද්ධ දේශනාවට අනුව දජග්ගය සජ්ජන කිරීමද බුදුගුණ වැඩීමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද දජග්ගය කියන්නේ තියෙන්නේ බුදුගුණ වඩන්නේ කියලා. දජග්ග සූත්‍රේ පටන් ගන්නේ කොහමද? භූත පුබ්බම් භික්කවේ දේවාසුර සංගාමෝ සමූපබ්බෝල්ලෝ අවසී. මේ මහණෙනි ඒ කාලෙත් මෙහෙම සංග්‍රාමයක්, ඒ ඉස්සර කාලේ සිද්ධ වෙච්ච දෙයක්, කතාවක්, මේ දෙවියන් සහ අසුරයන් අතර යුද්ධයක් හටගත්තා. එතකොට ඒත් අතකෝ දේවානමින්දෝ දේවේ තාවතින්සේ ආමන්තේසි. එතකොට සක්‍රදේවියා දේවානමින්ද දෙවිවරු ආමන්ත්‍රණය කළා. ඔබට බයක් ඇති වෙනවා සචේ මාරිසා දේවානං සංගමගතාන මේ සංග්‍රාමය තුළ උපජය භයංවා චම්බිතත්තම මම ඒ තස්මි සමේ දජග්ගං උල්ලෝකෙයත් මගේ කොඩිය අගදිහා බලන්න කියලා. ඔය කතාව දිග කතාවක්. ඉතින් දෙවිවරු තුන්දෙනෙක්ගේ කොඩිය අගදිහා බලන්න කියලා මේ සක්‍ර දෙවියෝ කියනවා. මේ කතාව කියලා තමයි බුදුරජාන් වහන්සේ අහන්නේ. එහෙම භය තැති ගැනීම නැති වෙන්න පුළුවන්ද? සක්කෝ භික්කවේ දේවානමින්දෝ අවීත රාගෝ අවීත දෝසෝ අවීත මොහෝ බීරු උච්චම්මි උත්‍රාසි පලායිති. බය වෙලා තැතිගෙන පැනලා යන, උත්‍රාසයට පත් වෙලා පැනලා යන දෙවි කෙනෙකුගේ කොඩිය අගදිහා බැලුවම, අගදිහා බලන කොඩිය තියෙන්නේ පැතින් පැනලා ගියාට කොඩියත් අරගෙන නෙදුවන්නේ. බය නැති වෙන්නේ නැහැ. ඒක තර්කානුකූල බුදුරජාන්ස පෙන්නනවා. එහෙමනම් ඔබ වඩන්නට ඕනේ මොකද්ද? මොකක්ද දකින්නට ඕනේ? සම්මා සම්බුදුවරුන්ගේ ගුණය, තමන් වහන්සේගේ නෙමෙයි, සම්මා සම්බුදුරජාන් වහන්සේලාගේ ගුණය දකින්න.
කියලා ඉතිපිසෝ ගාථාව නැත්තම් බුදුගුණ ගාථාව දේශනා කරන සූත්‍රයේ මැද. ඉන් පස්සේ ධර්මරත්නය සංඝරත්නය. ඒ නිසා අපට එතකොට බුදුරජාන් වහන්සේගේ අවවාදය අනුව බයක් ඇතිගැන්මක් ඇති වුණොත් අපි ඍජුවම කළ යුත්තේ සම්මා සම්බුදු ගුණය සිහිපත් කරන්න. ධජග්ග සජ්ජාන කරද්දී අපට බුදු ගුණ සිහිපත් වෙනවා නම් ඍජුවම ප්‍රශ්නයක් නැහැ. එහෙම ගැටලුවක් නැහැ. එතකොට බුදු ගුණ අරමුණු කොට පවතින සිහිය බුදු ගුණ භාවනා අපි ඒ පිළිබඳවද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ පිළිබඳ විතරක් තමයි කතා කරන්න අපට වෙලාව තියෙන්නේ. අපට මේ කාලය තුල අනිකුත් භාවනා ටිකක් දවසින් දවස කතා කරන්න හැකියාව ලැබෙයි. මුල් භාවනා හතර මගහැර ගන්නට එපා. වඩන සහ ගිය අවුරුද්ද ඉගෙන ගත්ත අයට ගැටලුවක් නැහැ. අලුතෙන් සම්බන්ධ වෙන පිරිස මේක අපි සිද්ධ කරන්නේ කාරණා ගොඩක් එකතු කරගෙන. පළවෙනිම දේ බුද්ධ වචනය. බුද්ධ වචනය සම්පූර්ණයෙන්ම සම්බන්ධ කරගෙන තමයි අපි මේ භාවනාව අපි හොයාගත්ත එකක් විදිහට නෙමෙයි. දෙවෙනි කාරණාව බුද්ධ වචනයෙන් පසුලියවෙච්ච ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ විසුද්ධි මාර්ගය වැනි ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ. උන්වහන්සේලා පොත් ලියන්නේ අපි වගේ බුදුරජාන් වහන්සේගෙන් ගොඩාක් ඈතට ගිහිල්ලා නෙවෙයි, බුද්ධ පරිනිර්වාණයෙන් භික්ෂු පරම්පරා දෙකක් තුනක් ඇතුළත ලියවිච්ච ග්‍රන්ථ. එතකොට බුදුරජාන් වහන්සේ සමීපව ඇසුරු කරපු භික්ෂුන් වහන්සේලාගේ ගෝල පරම්පරාව. එතකොට ඒ නිසා ඒවා තුළ යමක් විශේෂයෙන් අපි දකිනවා. රහතන් වහන්සේ කෙනෙක් තරම් නිවැරදි භාවයක් අපි පෘථග්ජන භික්ෂුවකගෙන් බලාපොරොත්තු වෙන්නේ නැති වුණාට ඒවැ යම්කිසි විශාල ප්‍රයෝජනයක් අපට ලැබෙනවා. ඊළඟට අපේ භාවනා ගුරුවරුන්ගේ අත්දැකීම්. අවුරුදු 11ක් තිස්සේ අපි ලැබපු අත්දැකීම් පුංචි කාලයක් තමයි. නමුත් අපේ ගුරු ස්වාමීන් වහන්සේලාගේ කාලය අවුරුදු 35ක් නම් 40ක් නම් ශාසනය තුළ උන්වහන්සේලා අපි ඉගෙන ගන්නවා දැක්කම අපට ඒ 35 40ම එකවර දෙනවා. එතකොට මහන්සියක් නැහැ. නිවැරදිව ගමන යන සුවචකීකරු භාවය තුළ ගුරු ශිෂ්‍යයෙක් ඉන්නකොට ගුරුවරයා තමන්ගේ අවුරුදු 35 40ම දෙනවා. එතකොට අපට අත පුච්ච ගන්න නැතුව ගින්දර ඇල්ලුව මත පිච්චනවා කියලා දැනගන්න පුළුවන්. පුච්චගෙනත් පුළුවන් ඉතින් දැනගන්න. නමුත් එතන අපට ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ අත්දැකීම් එකතු කරගෙන ඉන් පස්සේ තමයි අපේ අත්දැකීම් එන්නේ. අපට එදිනදා ජීවිතේ ලැබිච්ච අත්දැකීම්, භාවනාවේදී අපට ලැබිච්ච අත්දැකීම් අපි එකතු කරගන්නේ පුංචිම දේ විදිහට. එතකොට බුද්ධ වචනය, ශ්‍රාවක භාෂිතය, ඉන් පස්සේ ගුරු ඇසුර සහ භාවනා අත්දැකීම් සම්බන්ධ කරගෙනයි මේ කොටස් කරන්නේ. ඒ නිසා ඒක නිවැරදි භාවය අපි කියන්නට අවශ්‍ය නැහැ. බුද්ධ දේශනාව නිසාම අපට නිවැරදි භාවය ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙම තමයි භාවනාව ගැන අපි කතා කරන්නේ. නමුත් මේක කරන්නට ඕන වැඩක් නිසා අපි පුරුදු කරන්නට ඕන. එතකොට බුදු ගුණ කීයක් තියෙනවද? කෝටි ගණනක් බුදු ගුණ නේ, කෝටි ගණනක් බුදු ගුණ. නමුත් ගාථාවේ බුදුරජාන් වහන්සේ නමයකට බෙදලා තියෙනවා. දජග්ග සූත්‍රය විතරක් නෙමෙයි, තව බොහෝ සූත්‍ර දේශනාවල ශ්‍රාවකයෝ කතාබහ වෙනවා බුදු ගුණ ගැන. දැන් අපට තව බුදු ගුණ මොන ගැහෙනවා? පොසොන් පෝය නිමිති කරගෙන නිතර ඇහෙන සූත්‍රය මොකද්ද? චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කළානේ මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සෙල්ලම. එතනදි තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ගුණය දකින ආකාරය විස්තර කරලා. බුදුරජාන් වහන්සේගේ ධර්මයම ඉගෙන ගන්නට අවශ්‍යයි. බුදු ගුණ දකින්නම් බාහිරෙන් දකින්නට එපා කියන එක තමයි බුදුරජාණන් දේශනා කරන්නේ. එතකොට ඒ ගුණ නමයක් විදිහට ගාථාවේ සඳහන් වෙනවා. ඒ ගුණ නමය පුරුදු පුහුණු කරන්නට, මෙනෙහි කරන්නට උපකාර වෙන දෙයක් නවගුණ වැල. මේක ඇතත් නැතත් පුළුවන්. එතකොට අරහං අරහාදී බුදු ගුණ කියලා කියනවනේ. අරහාදී කියන අරහං ආදී අරහං ගුණෙන් පටන් ගන්න නිසා අර නරක ආදී වගේ නරකය ආදී කියලා නරකය සහ අනිකුත් අපාය භාෂාවේ හැටි. බුදුරජාණන් වහන්සේ ගුණ පළවෙනි ගුණය අරහං නිසා අරහං ආදී කියන නිසා තමයි අරහාදී බුදු ගුණ කියලා කියන්නේ. වචන හොඳට තේරුම් අරගෙන කියන්න, භාෂාව හරියට තේරුම් ගත්තේ නැත්නම් අපට අර්ථය වෙනස් වෙන්න පුළුවන්. අරහං ආදී බුදු ගුණ නමය මෙනෙහි කිරීම සිද්ධ කරනවා අපි නවගුණ වල අරගෙන. ඒක කතා කළ අපි පහුගිය වර්ෂෙත්. මෙතන මේ නවගුණ වැලේ එක පබලුවක් තියෙනවා, මේ ලී වලින් හදපු පබලු. විශේෂයෙන් ලකුණක් දාලා ඇස් දෙක පියාගෙනත් කෙනෙකුට අල්ලලා අඳුර ගන්න පුළුවන්. මම මේ නැවත කියන්නේ. ඉන් පස්සේ තියෙන පබලු 108ක් හෝ 107ක් මේකත් එක්ක 108ක් වෙන විදිහට සකස් වෙලා තියෙන මේ නවගුණ වැල. අරහං
සම්මා සම්බුද්ධ විජ්‍යාචාන සමනය. අපි මුලිම කතාව සරලම විදිහ. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්‍යාචාරණ සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස්දම සාර සත්තා දේමනුසන බුද්ධෝ භගවා. භගවාති කියලා ගාථාව ඉවර වෙන්නේ, භගවා ගුණයෙන් ඉවර වෙනවා. එතකොට එහෙම කියලා එකක් අයින් කරන්න පුළුවන්. මේ ළඟදී පොඩි ස්වාමීන් වහන්සේ සුසීම ස්වාමීන් වහන්සේ බුද්ධ ගුණ මේ නවගුණ වලත් තියාගෙන එහෙට මෙහෙට වෙවි ඉන්නුනේ. මම මොකද කරන්නේ කියලා බුදු ගුණ වඩනවා කිව්වා. මම ඉති විශ්වාස කළා. පස්සේ මම ඇහුවා කොහොමද වඩන්නේ කියලා. මේ ගාථාව කියලා මේකක් පන්නනවා කියලා කිව්වා. ආයි ගාථාව කියලා එකක් පන්නනවා. නොතේරි නොතේරි හරි කෙරෙන ක්‍රමය ප්‍රාථමික වශයෙන් හරි නේ. නිතර බුදු පිළිමේ වහන්සේ දකිනවා, ස්වාමීන් වහන්සේලා දකින. ඉතින් වාසනාවන්ත භාවය තමයි ඉතින්. ඉතින් ඉතිපිසෝ භගවා අරහං, ඉතිපිසෝ භගවා කියන කොටස් ටික නැතුව තමයි ඇත්තටම බුදු ගුණ පටන් ගන්නෙ. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සප්පන සුගතෝ ලෝකවිදු, ඒ විදිහට ගාථාවම කිව්වත් ගැටලුවක් නැහැ. හැබැයි මේක තාම වචනවල අර්ථය දැනගෙන නෙමේ තාම මේ අපි මේ මට්ටමේදී කියන්නේ. එක බුදු ගුණයක් වැඩුවා. ඊට පස්සේ දෙවෙනියට නැවත ගාථාව සම්පූර්ණයෙන් කියලා නැවත එක පබලුවක්. ওই විදිහට අපිට මේ පබලු පන්නලා මේක 108ක් ගණන් කරලා විශ්වාස හරියටම ගණන් කරලා තියෙනවා නම් ඔබට අර ප්‍රගණන ලකුණු එක ඉරක් ගහ ගන්න පුළුවන් ඔබේ බුදු ගුණ වඩන මපින් පොතේ. එක ඉරක් බුදු ගුණ කීයක් නියෝජනය කරනවද? 108ක් නියෝජනය කරනවා. එතකොට දෙවෙනි එකට එක ඉරයි, තුන්වෙනි එකට හතරවෙනි එකට හතරක් ගහුවට පස්සේ පස්වෙනි ඉර අර ඉරි හතර කපලා ලකුණු කරන එක තමයි ප්‍රගණන ලකුණු දාන්නේ මේ විදිහට. එතකොට 108 ඉරි ඔබට ගණනාවක් ලැබෙනවා. එහෙම ගණන් කරලා එකතු කරගන්න පුළුවන් බුදු ගුණ වඩන වාර ගණන ඔබට වැඩි කරගන්න සංඛ්‍යාවක් වශයෙන් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බුදු ගුණ වඩන්නට මේ නවගුණ වැලේ එක බුදු ගුණයක් අරහං බුදු ගුණයට එක පබලුවක් පන්නනවා. හැබැයි ඒක අරහං ගුණය විතරක් නෙමෙයි, අරහං ගුණේ ස්වභාවය කෙටියෙන් අපි මෙනෙහි කරනවා. කෙලෙස් නැති කළ ගුණය, පූජාවන්ට සුදුසු වූ ගුණය සිහිපත් කරමින් අපි එක පබලුවක්. සම්මා සම්බුද්ධ ගුණය, චතුරාර්ය සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් ගුරුවරයෙක් රහිතවම අවබෝධ කළා කියන ගුණය. සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න අෂ්ටවිද්‍යා 15 ධර්ම ප්‍රගුණ කළා, පරතරට පැමිණියා කියන ගුණය. එතකොට එහෙම යනකොට මේ පබලු මේ බීට්ස් 9 තමයි බුදු ගුණ සම්පූර්ණ වෙන්නේ 9. හරිද? එතකොට ඔබ ඇස් පියාගෙන මේ විදිහට බුදු ගුණ වඩද්දී මේ විදිහ මේක ගණන් කරන්න අවශ්‍ය නැහැ කීවතාවක් බුදු ගුණ වඩනවද කියලා පිළිවෙලට වඩාගෙන ගියොත් 108ක් වෙනකොට බුදු ගුණ ගාථාව තියෙන බුදු ගුණ 9 කීවතාවක් මෙනෙහි වෙලාද? 12 වතාවක් මෙනෙහි වෙලා. ඒ නිසා මේකට 108ක් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. 12 9 ගුණාකාරයක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඒතර එක ඉරකින් බුදු ගුණ දුසිමක් නියෝජනය වෙනවා. 12 වතාවක් ඔබ බුදු ගුණ වඩලා එකතු කරගන්න හොඳයි. ඉතින් පස්සේ කාලෙක බලලා සතුටු වෙන්න. කාටවත් කියන්න නෙමෙයි, කිව්වත් කමක් නැහැ. කියන්නට කියනකොට තව කෙනෙක් හිතර ඉද්දන්නේ නැතිව එරිදෙන් නිදීමේ අදහස නැතුව තමන්ගේ මාන්නයකුත් පිළිබිබු අවම පිළිබිබු වෙන විදිහට නොවෙන්නේ නැහැ විදිහට කියන්න කමක් නැහැ. ඒ තමන්ට දැකලා සතුටු වෙන්නයි අපි මේක ලියා ගන්න. නැත්තම් අවශ්‍ය නැහැ ඉරි ගහලා ලියන්න, ලකුණු සංඛ්‍යාවක් ගණන් කරන්න. නමුත් අපේ ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේලා උන්වහන්සේලාගේ තෘප්තිය වෙනුවෙන් ලකුණු කළා. මේ ලකුණු කරපු දේ තුළ උන්වහන්සේ ලැබූ අත්දැකීම් අපට අවසාන කාලෙදී කිව්වා. දන්නවනේ කවුරු ගැනද කියන්නේ කියලා නේද? නා වූනේ අරියදම්ම ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ එක් අවස්ථාවක කියලා තියෙනවා, මට මේක පොතකින් මුණ ගැහුණේ, අපි මේ උපාසක කෙනෙක් තමයි කිව්වේ, දින 21ක් ඇතුළත බුදුගුණ ලක්ෂවාරයක් වැඩුවොත, දින 21ක් ඇතුළත බුදුගුණ ලක්ෂවාරයක් වැඩුවොත් බුදුරජාන් වහන්සේ එයාට කමටහන් දෙනවයි කියලා හිතන්න. බුදුගුණ ලක්ෂවාරය. එතකොට අපි බැලුවම දිනකට 5000ක්වත් වැඩෙන්නට ඕනේ බුදුගුණ. හැබැයි ඒක අර්ථවත්ව වැඩෙන්නත් ඕනේ. ලොකු කැපකිරීමක් ඉදින්. ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ වගේ දෙයක් ලැබෙන්න ලේසියෙන් වෙන්න බැහැනේ. එහෙම දෙයක් වෙන්නට ඉතින් ඒක නිසා ඒ වගේ විශේෂ සම්මා සම්බුද්ධ ගුණය, බුදුරජාන් වහන්සේගේ බුද්ධ බලය තාමත් මේ විශ්වයේ පවතිනවා. අපට ඒක ඇත්තයි කියලා තේරෙනවා බුදු ගුණ ටික ඉගෙන ගන්නකොට. ඇයි? බුදු ගුණ ටික ඉගෙන ගන්නවා කියන්නේම නැවත ධර්මයේම ප්‍රගුණ කළා බවට පත් වීමක්. ධර්මයේමයි ප්‍රගුණ වෙන්නේ. ඒ නිසා ඒක හරි වටිනවා.
ඒ විදිහට දොළොස් වතාවක් සංඛ්‍යා වෙනවා. ඒ වගේම මේ බුදුගුණ ටික අරහං සම්මා සම්බුද්ධාදී බුදුගුණ අරුණු අනුලෝම වශයෙන්ුත් නැවත භගවා බුද්ධෝ වශයෙන් ප්‍රතිලෝම වශයෙන්ුත් වඩන්නට පුළුවන් කැමති කෙනෙකුට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බුදුගුණ වඩලා ඒ දොළොස් වතාව සම්පූර්ණ කරන්නත් පුළුවන්. තවත් කෙනෙකුට මේක පබලුවකින් අරහං බුදුගුණය අරගෙන ලොකු වෙලාවක් ඒ බුදුගුණය මෙනෙහි කරන්න පුළුවන්. ගොඩක් වෙලාට භික්ෂුන් වහන්සේලා එක ගුණයක් අරගෙන ගොඩාක් වෙලා මෙනෙහි කරනවා. උන්වහන්සේලාගේ ධර්ම දැනුමත් එක්ක අරහං ගුණය ගොඩක් වෙලා හිතන්න පුළුවන් හැකියාව තිබුණොත් කෙනෙකුට. රේරුකාණී ස්වාමීන් වහන්සේගේ සූවිසි මහගුණ පොත අරගෙන බැලුවොත් ඔබට බුදුගුණ නමේ පිළිබඳ ලොකු විස්තරයක් උන්වහන්සේ පොතේ ලියනවා. බුදුගුණට අමතරව ඒහා සාපේක්ෂ සංඝගුණ පවා බුදුගුණ ඇතුළෙම ලියවිලා තියෙනවා. ඒ නිසා සූවිසි මහගුණ පොතේ බුදුගුණ ලියවිච්ච කොටස හරි මහතයි, ලොකු ප්‍රමාණයක්. ධර්මයේ ගුණ සංඝගුණ පොඩ්ඩයි ලියවිලා තියෙන්නේ. මොකද බුදුගුණ ලියද්දීම උන්වහන්සේ ආයි සංස්කරණ නැහැනේ, රේරුකාණී ස්වාමීන් වහන්සේගේ සංස්කරණ නැහැ, කෙලින්ම ලිව්වා ප්‍රින්ට් කළා. ඉතින් සංස්කරණ ලියලා තියෙනවා. ඒ බුදුගුණට සාපේක්ෂව සංඝගුණ සම්බන්ධ වෙන හැටිත් සූවිසි මහගුණ පොතේ. ඒ කියවලා බලන්න, හොඳට පොත් කියවන්න, හොඳට ඉගෙන ගන්න, ජීවිත කාලෙම ඉගෙන ගන්න. ඉගෙන ගන්නවා කියන එක යාවජීව කටයුත්තක්, යාවජීව කටයුත්තක්. හොඳට ඉගෙන ගන්න, අත්හරින්න එපා. ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඔබ අතනොහැර ඉගෙන ගන්නවා කියන්නේ ඔබට ඉගෙන ගන්න හැකියාවත් දියුණු වෙනවා. අතහැරියොත් මම දැන් රස්සාවක් කරනවා, මම දැන් පෙන්ෂන් ගිහිල්ලා, නැත්තම් මට දැන් ඉගෙන ගන්න එක අවශ්‍යතාවයක් නැහැ කියලා අපේ මනසකේ හිත නෙමේ මොළය කම්මැලි වෙනවා. ඉන් පස්සේ තොරතුරු දාන්න බෑ. ඊට පස්සේ ඔන්න මේ දැන් වෙච්ච එක මතක නැති ප්‍රශ්නත් එන්න පටන් ගන්නවා. ඒට වඩා හොඳයි දිගටම අධ්‍යාපන කටයුතු කරන්න. එතකොට නිතර නිතර මොලේ හිතනවා මෙයා දැන් වැඩ කරනවා, නිතර නිතර වැඩ ඉල්ලනවා, වැඩ කරනවා, මතක් කරනවා. ඒ නිසා එයත් වැඩ කරගෙන යනවා එක දිගට. ඒක නිසා ඉගෙන ගන්න පුළුවන් තරම් පොත් කියවන්න, මේ විදිහට වඩන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් කෙනෙකුට, අපි තවත් යෝගීන්ගේ උදාහරණ ගත්තාම, සමහර පිරිස එක බුදු ගුණයක් හුදෙනෙක් ගන්නේ අරහන් ගුණේ පළවෙනි ගුණේ නිසා. නමුත් Tamanට හොඳට වැඩෙන ගුණයක්, අපි හිතමු සත්තාදේව මනුස්සානම් කියලා, සත්තාදේව මනුස්සාන ගුණේ එකවරක් වඩනවා. නැවත සත්තාමද්දේව මනුස්සාන ගුණ, නැත්නම් මේ වචනේ විතරක් හරි නැවත 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 එකම බුදු ගුණයක් වඩනවා. එතකොට ඔබට බුදු ගුණ 9 කිව්වා කියලා ලකුණු කරගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් බුදු ගුණ වැඩෙනවා එක බුදු ගුණයක් තෝරගෙන වැඩුවත්. ඒ විදිහට මේක බුදු ගුණ සියල්ලම වඩනවා කියලා එකක් නැහැ. පැයක් ඇතුළත එක බුදු ගුණයක් වැඩුවත්, පැයක් ඇතුළත බුදු ගුණ මාරු කර කර බුදු ගුණ මෙනෙහි කළත්, කුසල වශයෙන් එන්නේ තමන්ගේ ප්‍රඥාව අනුව, කුසලයේ වැඩෙන්නේ තමන්ගේ අවබෝධය අනුව. පැහැදිලි නේද? ඒක නිසා ඒක තරඟයක් ඇති කරගන්න එපා. අපි බුදුගුණ ටික සාකච්ඡා කළොත් එහෙම අරහං කියන ගුණය කෙනෙක්ට මතක් වෙනකොට මොකක්ද මතක් වෙන්නට ඕනේ? කෙලෙස් නැති කළා කියන එක සහ පූජාවන්ට සුදුසුනා කියන එක. ඒතකොට ඒක විද්වත් ග්‍රන්ථවල සඳහන් වෙන්නේ කෙලෙස් අරි. අරි කියන්නේ හතුරා කියන එක. අරි කියන්නේ හතුරා කියන එක. ඒතකොට නැති කළා සිඳලූ කියන අදහස එනවා අරහං කියන බුදුගුණේ. ඊළාට එනවා සසර අර නැසු. සසර චක්‍රය, සංසාර චක්‍රය ගෙනියන අර, මේ හරස් උපකාරය නැති කළා කියන අදහසින් අරහං කියලා එනවා. ඊළඟට ප්‍රත්‍ය ලබන අහි. අහි කියන්නේ පූජාවන්ට සුදුසු වුණා කියන අදහස. භාග්‍යතුන් වහන්සේ ඕනම දෙයක් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න සුදුසුයි. අර පහුගිය සතියේ අපෙන් ඇහුවේ මේ බුද්ධ පූජාව ගැන, ඕනම දෙයක් පූජා කරන්න සුදුසුයි. එතන අපි විස්තර කළේ අනුන්ගේ දේවල් පූජා කරන්න එපා සහ අනුන්ව වෙහෙසටපත් කරන්න, පීඩාවටපත් කරන්න එපා කියලා. නැත්තම් ඕනම දෙයක් බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට පුළුවන්. ප්‍රත්‍ය ලැබනට පෞකිරීම් පිළිබඳ රහස් නැති අරහා. අරහං කියන එක රහස් නැති. ඒක රහසත් පව නොකොට කියලා ගාථාව අපි කවිවල කිව්වට පව කෙරෙන්නේ නැහැ. මං කල් නිතරම කියන්නේ බුදුරජාන් වහන්සේ පව කරන්නේ නැහැනේ, පව කෙරෙන්නේ නැහැ. චිත්තසන්තයන් තුළ ධර්මතාවයක් විදිහටම රහතන් වහන්සේ කෙනෙකුටවත් අකුසල සිත් හැට හටගන්නේ නැහැ. අකුසල සිත් හටගන්නේ නැහැ. නේද? ක්ලේශයන්ගෙන් ආරක බැවින්, ක්ලේශයන්ගෙන් තොරවීම කියන අදහස තියෙනවා අරහං කියන
බුදුගුණය තුළ. තොට පටිත් සම්පාද චක්‍රය සිින්දලූ කියන දහස මේ කෙලෙස් නැති කලා කියන ස්වභාවය තියනේ අරහන් බුදුගුණයේ. දෙවනුවට සම්මා සම්බුද්ධෝ, සම්මා සම්බුද්ධ ගුණය තුළ අපට මුණ ගැහෙනවා. පරෝපදේශ රහිතව අවිපරීතකොට සියලු ධර්ම තමන් වහන්සේ විසින්ම ගුරුවරයෙක් නැතුව අවබෝධ කළ නිසා තමයි සම්මා සම්බුද්ධ බවට පත්වෙන්නේ. තමන් වහන්සේ විසින්ම ධර්මය අවබෝධ කළා කියන එකේ අර්ථය ඇත්තරම සම්බුද්ධ කියන කොටස. සම්මා කියන කොටසේ සම්බන්ධ වෙන්නේ අවිපරීත වශයෙන් කිසිවක් නොදන්නවාන් පැටලුණා කියලා තැනක් බුදුරජාන් වහන්සේ කෙනෙකුට සම්මා සම්බුදුරජාන් වහන්සේට නැහැ. පංචදනීය ධර්ම සම්පූර්ණ කර අවබෝධ කරන නිසා බුදුරජාන් වහන්සේට සම්මා කියන වචනය යෙදෙනවා. එතකොට අවිපරීත කොට අවබෝධ කළ තව කෙනෙකුට දේශනා කිරීම හැකියාවක් මෙතන හැංගිලා තියෙනවා. මොකද දන්නවද? සම්බුද්ධ කියන වචනය තුළ තමන් වහන්සේ විසින් අවබෝධ කළා කියන එක නියෝජනය වෙන නිසා මෙතන සම්මා කියන කොටසේ අවිපරීතව අවබෝධ කළා කියන කොටසේ නොපැකිලා දේශනා කළ හැකි ස්වභාවයක් තියෙනවා. මොකද ඉසිගිලිය කියවලා තියෙනවා. ඉසිගිලි සූත්‍රය එක් කොහොමද කියන්නේ? පසේ බුදුරජාන් වහන්සේලාගේ නම් අරිට්ඨෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ. පච්චේක බුද්ධෝ නෙමේ, පච්චේක සම්බුද්ධෝ. හැබැයි පච්චේක සම්මා සම්බුද්ධත් නෙමේ. සම්බුද්ධ කියන වචනය තුළ තනිව අවබෝධ කළා කියන එක නියෝජනය වෙනවා. එතකොට උන්වහන්සේලාත් තව කෙනෙක්ගෙන් අහගෙන නෙමෙයි ඉගෙන ගන්නෙ. ධර්ම අවබෝධය ලබන්නේ ඒ ජීවිතය තුළ බුද්ධත්වයෙන් ඍජුවම. ඒකට පාරමිතා සම්පූර්ණ කිරීම තියෙනවා. බුදුරජාන් වහන්සේලාත් ඒ විදිහමයි. සම්මා සම්බුදුරජාන් වහන්සේලාත් ධර්මය අවබෝධ කරනවා. හැබැයි සම්මා සම්බුද්ධ අවබෝධ කළ දේශනා ධර්මය අවිපරීත බව අවබෝධ කරලා තියෙනවා. සම්මා සම්බුදුරජාන් වහන්සේ චතුරාර්ය සත්‍ය 12 ආකාරයකින් අවබෝධ කරනවා. 12 ආකාරයකින් කොහොමද? 12 චතුරාර්ය සත්‍යකම ආර්ය සත්‍ය කියද? 4යි. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතක් ඥාන විදිහට. එතකොට දුක්ඛ සත්‍ය කොහොමද මොකද කරන්නට ඕනේ? භාවිතා කරන්න ඕනේද? දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඕනද? පිරිසිදු අවබෝධ කරගන්නවා. පරිඤ්ඤාතාන්තිමේ භික්කවේ පුබ්බේ අනනුස්සුතේස ධම්මේසු. ඊට පස්සේ පිරිසිදු අවබෝධ කරගත්තා. පරිඤ්ඤාතාන්තිමේ භික්කවේ සම්පූර්ණ අවබෝධ කරගත්තා. පරිඤ්ඤාන්තිමේ භික්කවේ කියලා. එතකොට මේ පිරිසිදු දැනගන්නට අපි දුක කියන දේ අත්දකින්නට ඕනේ. ජාති, ව්‍යාධි, මරණ ආදී මේ දුක අත්දකින්නට ඕනේ. ඒ දේවල් දකින්නට සුදුසු කාලයක් වෙන්නට ඕනේ. ඒ නිසායි බුදුරජාන් වහන්සේලා ආයුෂය අඩු වෙන කාලවලදී, ටික ටික ආයුෂය අඩු වෙන කාලවල සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. ආයුෂය වැඩි වෙන කාලයක නම් දීර්ඝායුෂ තියෙන කාලයක සහ වැඩි වෙන කාලයක නම් මේ දුක පිරිසිදු දැනගැනීමේ හැකියාව සාමාන්‍ය ජනතාවට, පෘථග්ජනයට නොලැබෙන්නට ඉඩ තියෙන නිසා. දැන් නම් දැක ගන්න පුළුවන් නේ. ව්‍යාධියටපත් වෙනවා, ජරාවටපත් වෙනවා. මේ වයසට යන එකෙන් බලා ගන්න පුළුවන්. මේ දින ගණන් ඇතුළත බලා ගන්න පුළුවන්. පොඩි කාලේ, තරුණ කාලේ ෆොටෝ හේකුයි දැන් මූණයි කණ්ණාඩියෙන් බැලුවට පස්සේ බලා ගන්න පුළුවන් කොච්චර වයසට යනවද කියලා. ඒ අවබෝධය ඇති කර ගන්න දුක්ඛ සත්‍ය. සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි. තෘෂ්ණාව සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි. එතකොට ඒක පහතබ්බන්තිමේ භික්කවේ පුබ්බේ අනනුස්සති සම්මේසු. පහීනන්තිමේ ප්‍රහාණය කළා, කෘතඥාන වශයෙන් අවබෝධ කළා. ඒ විදිහට ඊළඟට දුක්ඛ නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍ය කියන්නේ මොකද්ද? නිවන. නිවන සාක්ෂාත් කරන්නට අවශ්‍යයි. සච්චිකාතබ්බන්තිමේ භික්කවේ මුලින් නිවන කියන ධර්මය අවබෝධ කරන සත්‍ය වශයෙන්, ඉන්පසු කල යුත්ත මොකක්ද? සාක්ෂාත් කළ යුතු. සච්චිකාතබ්බන්තිමේ භික්කවේ පුබ්බේ අනනුස්සෝතේසු ධම්මේසු. ඉන්පසු සාක්ෂාත් කළා. සච්චිකාතන්තිමේ භික්කවේ. ඔය විදිහ තමයි චක්කුන් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි කියලා භාගතුන් වහන්සේ පස්වක මහණුන්ට කියලා දෙන්නේ. මේක මම කලින් කිව්වේ නෑනේ. ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඥාන දස්සනං නසවිදු සුද්ධං අහෝසි. මට මේක සුවිසුද්ධ වශයෙන් පැහැදිලිව නොතිබුණ කාලේ මං කවදාවත් නපච්චඤ්ඤාසින් මම බුද්ධත්වයේ ප්‍රතිඥා කළේ නැහැ. ඒතර මේක මට සුවිසුද්ධං අහෝසි, මට මේක පැහැදිලිව අවබෝධ වුණාට පස්සෙ තමයි මම මේ කියන්නේ. සම්මා සම්බෝධින් අපි සම්බුද්ධෝ පච්චඤ්ඤාසින් මම මේක කිව්වේ ඒකයි.
ඒ නිසා අහන්න කියවම තමයි පස්වක මහණුන් මේක ඇහුම්කන් දෙන්නේ. හතරවෙනි සත්‍ය මාර්ග සත්‍ය. මේක තමයි භාවිතා කරන්නට ඕනේ. භාවිතා කරනවා භාවිතබ්බන්තිමේ භික්කවේ. අන්තිමට භාවිතාන්තිමේ භික්කවේ. භාවිතා කර අවසන් කළා කියන එක චතුරාර්ය සත්‍ය. ඒ කොටසත් අයිති වෙන්නේ සම්මා සම්බුද්ධ කියන ගුණයට. බලන්න දැන් මේ ගුණ ටික සිහිපත් කරනකොට මතුවෙලා එන්නේ ධර්මයනේ. මතුවෙලා එන්නේ ධර්මරත්නය. ඕක ප්‍රගුණ කළොත් එහෙනම් ඒක ධර්මය හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. අපි හිතමු හොඳටම ධර්මයේ ප්‍රගුණ කළ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ටිකක් මෙනෙහි කරනකොට වෙනම ධර්ම දේශනාවක් විතර කොටසක් මෙනෙහි වෙනවා. ඇත්තටම විශාල ධර්මස්කන්ධයක් මෙනෙහි වෙනවා. ඒකෙත් අවසාන කොටසට ආවට පස්සේ මාර්ග සත්‍ය සම්මා දිට්ඨිය වල එනකොට නැවත ප්‍රඥාව මෙනෙහි වෙනවා. ප්‍රඥාව තුළ කොච්චර විවිධත්වයක් තියෙනවද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප තුළ සම්මා වාචා සම්මා කම්මන්ත ආදී සීලයේ ලොකු වපසරියක් මෙනෙහි වෙනවා. එතකොට මේක මහා සාගරය වගේ. ඒ නිසා තමයි බුද්ධානුස්සති භාවනාව තුළ උපචාර ප්‍රාප්ත වෙන්නේ අර්පණා ප්‍රාප්ත නොවෙන්නේ. මේක ධ්‍යාන වඩන භාවනාවක් නෙවෙයි. කවුරු හරි කිව්වොත් එහෙනම් බුදුන වඩලා ප්‍රථම අධ්‍යයනට ආවා කියලා එතනින්ම දැනගන්න පුළුවන්. ඔව් මොකක්ද කියන්නේ කියලා. බුදුගුණ භාවනාව ඇසුරෙන් වෙනත් කමටහනකට ඇවිල්ලා ඒ කමටහනෙන් ප්‍රථම අධ්‍යයන වැඩුණොත් හරි. බුදුගුණ උපකාර කරගෙන. නමුත් බුදුගුණ ධ්‍යාන වඩන්නේ නැහැ, අර්පණා ප්‍රාප්ත කරන්නේ නැහැ. ඒ වගේ ධ්‍යාන උත්සාහ කරන කෙනාට ධ්‍යාන ලැබෙන්නේත් නැහැ. සිත එකඟ කරගන්න උත්සාහ කරන කෙනාට සමහරට එන්න පුළුවන්. නිවන දකින්න උත්සාහ කරන කෙනාට නිවන දකින්න බෑ. කෙලෙස් ප්‍රහාණය කරන්න උත්සාහ කරන කෙනාට නිවනට යන්න මාර්ගය සකස් වෙනවා. නිවනට දුවන කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා හොඳට ධර්ම මෙනෙහි කිරීමක් සිද්ධ වෙනවා බුද්ධානුස්සතිය බුදුගුණ භාවනාව සිද්ධ කිරීමෙන්. දම්සක්පදන් සූත්‍රය. ඊළඟට අපි යනවා විජ්ජා චර්ණ සම්පන්න ගුණයට. මේක හොඳට කරුණු වශයෙන් තේරුම් ගන්නට ඕනේ. ඇත්තටම බුදුගුණ කියන්නේ කරුණු ගොඩක්. ඒකමයි අර්පණා ප්‍රාප්ත නොවෙන්නේ. කරුණු ගොඩක් මෙනෙහි වෙනවා එක දිගට. එක අරමුණේ තියෙන්නේ. ඒ නිසායි අර්පණා ප්‍රාප්ත නොවෙන්නේ. එතකොට විජ්ජා චරණ සම්පන්න ලියා ගන්නයි ලියා ගන්න, හිතේ ලියා ගන්නයි හිතේ ලියා ගන්න, මතක් කරගන්නයි මතක් කරගන්න. හරි පැහැදිලිව විද්‍යා ධර්ම 8 සහ චරණ ධර්ම 15. අෂ්ට විද්‍යා 15 චරණ. එතකොට අපි මේක කොටස් වශයෙන් ගමු. එතකොට හොඳට මතක තියාගන්න පහසුයි. කවුද අටම කියන දන්නේ? ජාන්තන් අත උසන්නේ යම් පේන්නේ නැති වෙන්න වගේ අටම කියන දන්න ඉන්නවා. අෂ්ට විද්‍යා දන්නවා. හොඳයි, ගොඩක් හොඳයි. කීප දෙනෙක් ඉන්නවා. එතකොට අෂ්ට විද්‍යාවන් මතක තියාගන්න ක්‍රමයක්. පෙර භවය, මතු භවය, කෙලෙස් නැති කිරීම. ඔය තුන තමයි මුලින් අපි ඉගෙන ගන්නට ඕනේ. පෙර භවය දැකීම, මතු භවය දැකීම, ආශ්‍රව නැති කිරීම. එතකොට පෙර භවය දකිනවා කියන්නේ තමන් වහන්සේගේ සහ අන් අයගේ. පුබ්බේ නිවාසානුසති ඥානේ. පුබ්බේ නිවාසානුසති ඥානේ. ඒක සිංහලෙන් කිව්වොත් නිවාසානුස්මෘති. අනුස්මෘති කියලා සිංහලෙන් කියනවා. පාලි භාෂාව පහසුයිනේ. ශබ්ද කරන්න නිවාසානුසති ඥානේ. ඊළඟට තමන් වහන්සේ නැවත ඉපදෙන්නේ නැහනේ. අනිත් සත්වයන්ගේ මතු භවය දකින්නට හටගන්න ඥානය දිවසින් තමයි දකින්නේ මේක. දිබ්බ චක්කුවෙන් තමයි දකින්නේ. දිබ්බ චක්කුවටම කියන නමක් තමයි දිවස සිංහලෙන්. නැත්තම් නැවත උපදින තැන දකින එක චුතූපපාද ඥානය. චුතූපපාද ඥානය තියෙන්නේ දිබ්බ චක්කුවෙන්මයි. ඒ කියන්නේ දෙකම එකම ඥානය තමයි නම් වෙන්නේ චුතූපපාද ඥානය විදිහට. ආශ්‍රව ශේකලා කියන එක කෙලෙස් නැති කරපු ගුණය ඥානය, ආසවක්ඛය ඥානය. ඔය තුන ගත්තම විද්‍යා වශයෙන් ඔය අෂ්ට විද්‍යාවලින් මේ තුනක් එළියට ගත්තම මේ තුනට අපි කියනවා ත්‍රිවිද්‍යා කියලා. ත්‍රිවිද්‍යා ප්‍රාප්ත වුණා කියලා බුදුරජාණන් බෝසත්ත්වයන් වහන්සේ බෝධි මූලයේදී. එතකොට ත්‍රිවිද්‍යා ප්‍රාප්ත වෙනකොටම පෙරපසු නොවි සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඇයි ඒ? ආශ්‍රවක්ෂය ඥානය වැඩෙන නිසා. ඉන්පස්සේ අපි ගන්නවා තවත් ඥාන තුනක්. ඉද්ධිවිද ඥානය, අනුන්ගේ සිත බැලීම සහ හඬ ඇසීම. ඉර්දි සිත බැලීම, හඬ ඇසීම. ඔය තුන ගත්තම ඉද්ධිවිද ඥානය, පරචිත්ත විජානනඥානය, දිබ්බසෝත ඥානය. හරිද? ඒතර තුනක් තව එනවා. ඒ තුනත් අපි අරගත්තට පස්සේ මේ 6 එකතු කළාම අපට හම්බ වෙනවා ච අභිඥා. නැත්තම් පොත්වල ඔයාලා දැකලා චලබිඥා කියලා කියනවා. චලබිඥා කියලා ච අභිඥා. අභිඥා නැත්තම් විද්‍යා 6ක්.
උබේ නිවාසානුස්සති ඥානය, චුත්තූපපාද ඥානය, ආසවක්ඛය ඥානය, ඉද්ධිවිද ඥානය, දිබ්බසෝත පරචිත්ත විජාන ඥානය. තව කීයක් ඉතුරුද? දෙකක් ඉතුරුයි. ඒ දෙන්න තමයි මනෝමය ඉර්ධි ඥානය සහ විදර්ශනා ඥානය. මනෝමය ඉර්ධි ඥානය සහ විදර්ශනා ඥානය. දැන් එනවා ප්‍රශ්නයක්. අටම දැන් කතා කළානේ. එතකොට දේවදත්ත හාමුදුරන්ට පංචාභිඥා තිබ්බනේ. දේවදත්ත හාමුදුරන්ට පංචාභිඥා තියෙනට ඔය අටෙන් කොහොමද පහවෙන් කරගන්නේ? හරි ලේසි. ඔව් හරි. ඒක උත්තරේ හරි. ඒක තමයි. එතකොට අපි චලභිඥා තියෙනවනේ. අභිඥා හය. ඒ හයෙන් මොකද අයින් කරන්නේ? කෙලෙස් නැති කරපු එක. කෙලෙස් සම්පූර්ණ නැති කරන එක අයින් කරනකොට ඉතුරු වෙන්නේ පහයි. එතකොට ඒක පංචාභිඥා. කිසියම් භික්ෂුවක් පංචාභිඥා වැඩුවයි කියලා අපිට පොතක මුණ ගැහුණොත් එතකොට අපේ පින්වතුන්ට මතක් වෙන්නට ඕනේ. එහෙනම් උන්වහන්සේ සමහර විට රහත් නොවුන කෙනෙක් වෙන්න බොහෝ විට ඉඩ තියෙනවා. මොකද පංචාභිඥා ලබන්නේ ආසවක්ඛය ඥානේ නැතුව. ආශ්‍රවක්ෂය ඥානය ලැබුණ කියන්නේ අනිවාර්යෙන් කෙලෙස් නැති කරනවාමයි. බුදුපසේ බුදු මහරහතන්, බුදුපසේ බුදු රහතන් වහන්සේලා. එතකොට අපි පංචාභිඥා අපව මතක් කරමු. පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාද ඥානය, ඉද්දි පරචිත්ත විජානඥානය, දිබ්බසෝත ඥානය සහ ඉද්ධිවිද ඥානය පහයි. ඒ නිසානේ දක්ෂතා පෙන්නුවේ අජාසත් කුමාරයව රවට්ට ගත්තා ඉර්ධි පෙන්නලා. ඒ වගේ දේවල් කළා. එහෙම අහසින් යන උඩින් යන්න හැකියාව තිබුණා ගල් පෙළ නෙමකට. ඉද්ධිවිද මනෝමය ඉර්ධි නෑ. ඉද්ධිවිද තියෙනවා. ඔව්. මනෝමය ඉර්ධි සහ විදර්ශනා ඥානය කියන දෙක එන්නේ නෑ. පොඩක් බලන්න හොඳට අයිපාරක් ගවේෂණය කරලා. ඒ දෙකේ වෙනසක් තියෙනවා. මම එක පොඩක් හොයලා බලලා හරියටම කියන්නම්. ඉර්ධිවිද ඥානයේදී දැන් අහසින් යන ඒවා මේ වගේ විශේෂ හැකියාවන් පෙන්නනවා. මනෝමය ඉර්ධි ඥානයේදී චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට තිබුණේ මනසින් රූපම ඇවීමේ වගේ හැකියාවන් තියෙනවා. ඒ වගේ වෙනසක් තියෙනවා ඒකේ. දැන් ඉර්ධියෙන් පුළුවන් භික්ෂුන් වහන්සේ කෙනෙකුට, ඉර්ධි වඩපු ඕනම කෙනෙකුට පඨවි ලක්ෂණය අරගෙන, පඨවියේ කියන ලක්ෂණය අරගෙන කසිනේයෙන් වැඩුවොත් එහෙම ධානය, නැත්නම් ආපෝ කසිනේ වැඩුවම මේ තියෙන පොළව අදිෂ්ඨාන කරනවා ධානයෙන් නැගී සිටලා මේ පොළව ආපෝ බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ආපෝ ලක්ෂණය ප්‍රකට කරනවා. අනිත් පැයට පේන්නේ නැහැ. උන්වහන්සේ වතුරට බහිනවා. අපට පේන්නේ ටයිල් එකේ ගිලෙනවා වගේ. නමුත් උන්වහන්සේක අදිෂ්ඨාන කළා තියෙන්නේ ආපෝ ලක්ෂණය ප්‍රකට වෙන්නට. එතකොට මේ වායෝ ලක්ෂණය ප්‍රකට වෙච්ච මේ වාතයේ, මේ වායුගෝලයේ උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා මේ වායෝ ලක්ෂණය ප්‍රකට, මේ වායුගෝලය පඨවි ලක්ෂණය ප්‍රකට වෙන්නට. ඊපස් උන්වහන්සේ කරන නගිනවා. මේ පඩියකට නැග්ගා වගේ නැගලා එතන ඉන්නවා. සහ ඒක අදිෂ්ඨාන කරනවා වාතේ හඹා යන්නට. ඒ ටයිල් එක වගේ කොටසේ උන්වහන්සේ ඉඳගෙන අහසින් යනවා. ඒ කාලේ අපි චූටිම කාලේ කාටුන් එකක් තිබුණා. ඒක හිටිය අයිස් මෑන් කියලා කෙනෙක්. මෙහෙම කරලා අයිස් විදිනවා. ඒක අයිස් එක උඩින් ඇවිදගෙන යන්න පුළුවන් එයාට. ඒවා ඉතින් කොහෙන් ආපු සංකල්පද දන්නේ නැහැ. මේ සංකල්ප එන්නේ 2500කටත් කලින්. ඒ කාලේ ඉතින් අර කෙලෙස් බොහොම අඩු නිසා උන්වහන්සේලාට හැකියාවන් ගොඩක් තිබුණා. අද වෙනකොට අපේ කෙලෙස් බහුල නිසා අපට සිත ඒකාග්‍රතාවය ඇති කරගැනීමේ පොඩි අපහසුතාවයක්, අභියෝගයක් තියෙනවා. අතහරින්නට එපා. ඉතින් අපි මෙච්චර කෙලෙස් බහුල මිනිස්සු ඉන්න ලෝකෙක අපි මේ දේ කරන්න උත්සාහ කරනවානේ. ඒ පිළිබඳව සතුටක් ඇති වෙලා ඇති කරගෙන තමන් වැඩ ටික කරගෙන යන්න. මේ බණ ටික අපිට, මේ බුද්ධ වචනේ මේ ටික අහන්න ලැබෙන කොච්චර දුර්ලභයිද? මේවා ඇත්තද කියලා සැක කරන මිනිස්සුත් කොච්චර ඉන්නවද ලෝකේ? බෞද්ධ වෙලා ඉපදිලත්. ඒ නිසා අපිට මේ දේවල් හිතාගන්න. දැන් මෙහෙම හිතන්නකෝ. අපි ඔය ස්වාමීන් වහන්සේලා සාකච්ඡා කරද්දී අපි කතා කළේ නාවුණේ අරියධම්ම ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකේ කටපාඩම් කළා. බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකේ කටපාඩමින් සජ්ජායනා කළා. මේ දේවල් අපේ මෑත අතීතයේ නිසා සහ අපේ නම් අතීතේ නම් අපි උන්වහන්සේ දැක්කා. නාවුණේ සාංශ අපි දැකලා කතා කළා. එතකොට මේ දේවල් තමයි වසර 10ක් පස්සට යනකොට ඉන්න මිනිස්සු කියයි වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න පුළුවන්ද? එච්චර ගොඩක් පාඩම් කරන්න පුළුවන්ද? අහස ලිව්වා වගේ උන්වහන්සේට පේනවලු, ඒක බොරු, ඒක අතිශෝක්තියක් වෙන්නේ නැති පොත්වල ලියලා තියෙන එක කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. එයාගේ ප්‍රඥා මට්ටමෙන් බැලුවට පස්සේ එයාට හිතෙන සැකය, විචිකිච්ඡාව සාධාරණයි. නමුත් අපි
බලනකොට එහෙම පරම්පරා ගණනාවක් ඔස්සේ මේක දුර්වලවේගෙන දුර්වලවේගෙන යන හැටි එදා හිටපු මහරහතන් වහන්සේලාගේ හැකියාවන් පිළිබඳව ඉතින් අපට අනුමාන වශයෙන් හිතාගන්න හැකියාව ලැබෙනවා මුගලන් මහරහතන් වහන්සේලා. එතකොට කොහොම ඍද්ධිමත් භාවයක් තියෙනට ඇද්ද? සම්මා සම්බුදුරජාන් වහන්සේ ඒ සියල්ලන්ගෙන් උපරිම තැනට අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්ම වැඩු උතුමන් වහන්සේ. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ප්‍රඥාව වැඩීම තමයි විද්‍යා ධර්ම වලින් පිළිබිබු වෙන්නේ, විද්‍යා ධර්ම නියෝජනය කරන්නේ. එතකොට ඒ අට මතක තියාගන්න, ත්‍රිවිද්‍යා ඇහුවොත්, චලවිඥා ඇහුවොත්, පංචවිඥා ඇහුවොත්, අෂ්ටවිද්‍යා ඇහුවොත් වෙන වෙනම පැහැදිලිව කතා කරන්නට පුළුවන් වෙන්නට ඕන. පැහැදිලි නේද? ඉන් පස්සේ අපි එනවා චරණ ධර්ම 15ට. චරණ ධර්ම 15 එන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, භෝජනයේ පමණ දැනීම, ජාගරියානු යෝගය, ශ්‍රද්ධ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය එනවා. සිංහල සංවර සීලය නිරායාසයෙන් බුදුරජාන් වහන්සේ හික්මෙනවා සීලය තුළ. අපි ආයාසයකින් සමාදන් වෙලා රකින සීලය තුළ භික්ෂුන් වහන්සේලා, වර්තමාන භික්ෂුන් වහන්සේලා, භාගතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේලාත් ඒ තුළ ඉන්නවා. බුදුරජාන් වහන්සේ තමයි හැබැයි නිරායාසයෙන්ම හික්මෙන්නේ. කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයිනේ ශික්ෂාපද පැනවීම කරන්නේ බුදුරජාන් වහන්සේ. මහරහතන් වහන්සේ කෙනෙක්ටවත්, සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේටවත් ශික්ෂාපද වෙනස් කිරීමේ අයිතිය නැහැ, කරන්න බෑ. බුදුරජාන් වහන්සේමයි පණවන්නේ. භාග්‍යතුන් වහන්සේ නිරායාසයෙන් බුද්ධත්වයේ සිටමයි හික්මෙනවා. කියන්නේ විකාල භෝජන ශික්ෂාපද නොපනවාම හික්මෙනවා. අනිත් අයට වැරදි සිද්ධ වෙනකොට පණවනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේට ඒ නිසා උදේ පාන්දර 4ට විතර දානි පූජා කරන්න එපා. උන්වහන්සේ වළඳන්නේ නැත. ඇයි ඒ? තාම ඊයේ. දැන් අද කවද දිනේ? අද 4 වෙනිදා. එතකොට ඔබ අද උදේ 4ට දානි පූජා කරනවා, තාම 3 වෙනිදා. බුදුරජාන් වහන්සේගේ නියමයන් හරි ස්වභාවිකයි. අර රජ එනකොට පැය භාගයක්, මේ රජ එනකොට පැයක්, එහෙම වෙනස් කරන්න බෑ බුදුරජාන් වහන්සේගේ වෙලාව. ඉර පායන වෙනස් කරන්න බෑනේ කාටවත්. ඉර එළිය වැටෙනකොට තමයි අපිට දවස පටන් ගන්න. ඒක රටෙන් රටට වෙනස් වෙන්න පුළුවන්, ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කිසියම් ප්‍රදේශයක ඉන්න භික්ෂුන් වහන්සේලා සියලු දෙනාට ඒ ශික්ෂාපද එකමයි. එතකොට උදේ 4ට ඉර එළිය වැටිලා නැත්තම් ලංකාවේ ඒ වෙලාව තාම ඊයේ. ඊයේ කියන්නේ තාම 3 වෙනිදා. එතකොට 4 වෙනිදා ලබන්නේ අද ලැබුවේ කිසියම් වෙලාවක 5න් පස්සේ මං හිතන්නේ මේ දවස්වල ඉරේලිය අරුණෝදය සිද්ධ වෙනකොට. ඉන් පස්සේ ඕන දානයක් පූජා කරන්න. ඒ වෙලේ සිට මධ්‍යහන දක්වා ඕන තරම් බුදුරජාන් වහන්සේට දානෙ පූජා කරන්න පුළුවන්. ඕන තරම් මධ්‍යහන මේ දවස්වල දෙන්නේ 12යි කාලට විතර වගේ. ඉතින් 12 වෙනකන් විතර හොඳටම විශ්වාසයිනේ දානෙ පූජා කරන්න පුළුවන්. වස් පින්කම් මාසේ 11යි 50 ගානකට අඩු වෙනවා. ඒ කාලෙට උපාසක උපාසිකාවොත් අවධානයෙන් ඉන්නට ඕනේ. කල් ඇතුව දානි වරදන 12 වෙනකන්වත් අපට වෙලාව නැහැ. ඒක සබාධමත් එක වෙන දෙයක්. දැන් ඉතින් තාක්ෂණයේ දියුණු නිසා ඉර මුදුන් වෙලලාව හරියටම බලා ගන්නත් පුළුවන්. ඒක තමයි හැටි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තුළ භාගතුන් වහන්සේගේ හික්මීම නිරායාසයි. ඒ හතරක් අපි කතා කළා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, භෝජනයේ පමණ දැනීම සහ ජාගරියාන යෝගය, නිදිවැරීම. දැන් නිදිවැරීම බලෙන් කරන්න යන්න එපා. විපස්සනා භාවනාව වඩන කෙනෙක්ට නිදිමත ගතිය, අලස ගතිය නිරායාසයෙන් අඩු වෙනවා. එයාට ඉබේම අඩු වෙනවා. දැන් දසදින භාවනා වැඩසටහනක් කරන්න ගියාය දන්නව ඇති. දසදින භාවනා වැඩසටහනකට සම්බන්ධ වුණොත් 6 7 දවස වෙනකොට තමන්ටම අත්දැකීම ලැබෙනවා. මට තද නිදිමතක් නැහැ. හැබැයි මං 9 10 ඇඳට ගියාම සුවසේ නිින්ද යනවා. මට තද නිදිමතක් නැතුවම උදේ 3:00 4:00 වෙනකොට ඇස් අරිනවා. සීනු නාදයක්, එලාම් එකක් මොකක්වත් නැහැ. හැබැයි ඇස් ඇරියට වෙනදට තියෙන තෙහෙට්ටුව, තව චුට්ටක් ඉන්න ඕනේ කියලා හිතන ගතිය, එහෙම එකක් එන්නේත් නැහැ. අන්නේ ස්වභාවේ ඉබේට සිද්ධ වෙන්නේ, බලෙන් ගන්න බෑ. ඔබ දවස තිස්සේම කාර්යාලවල, ගෙවල් වල මුණුබුරු මිනිබිරියෝ එක්ක ඔට්ටු වෙලා වැඩ කරලා නින්දර ගියාට පස්සේ උදෑසන අවදි වීම අරතරං සුවදායක නෑ. විශේෂයෙන් කාර්යාලවල වැඩ කරන අයට ආතතිය වැඩිනේ. ඒ අය ඒ ආතතිය අඩු වෙන්නට, ස්ට්‍රෙස් එක අඩු වෙන්නට පොඩ්ඩක් වැඩ කටයුතු කරන්නට ඕනේ. ඉතින් භාවනාව, ආනාපාන සතිය කියන්නේ හොඳ භාවනාවක්,
ස්ට්‍රෙස් එක උත්සන්න නොවිච්ච කෙනෙකුට. උත්සන්න වුණ කෙනෙක් කරන්න හොඳ නෑ. මානසික සැහැල්ලුවක් තියෙන කෙනෙක් වෙන්නට ඕනේ. රෝගී තත්ත්වයට පත්වෙන්න ඉස්සෙල්ලා කරගෙන ගියොත් භාවනාවෙන් සෑහෙන දුරට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. නැත්තම් නිදිවැරීම කියන එක රෝග ඇතිවෙන්නට හේතුවක් බවට පත් වෙනවා. නිදිමැරීම කරන්න නිදි මරණවා කියන එක එන්නේ වචනේ නිදි වැරීම කියන එකනේ නේ, නිදි වරණවා, නිදි වරණවා කියන එකෙන් නිදි මරණවා කියලා ඇවිල්ලා තිනවා දැන්. ඈ ඔව් නිදි වැරීම අර අංශභාගය වගේ. අංශභාග කියන එක එන්නේ කොහෙන්ද? අංශ ආබාද, අංශාබාදනේ. කංශාබාද අංශබාද කියන දයන්නෙන් ඉවර වෙන්න ඕන එක දැන් ඒක හදලා වෙනස්සලා වෙනස්සලා අංශභාගය වෙලා. දැන් වෛද්‍යවරු පාවිච්චි කරන්නේ අංශභාග කියලා. ඒ වචනවලින් කාලයත් එක්ක වෙන දේවල්. හැබැයි සම්භාව්‍ය ඉගෙන ගත්තට පස්සේ පහසුයි තේරුම් ගන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කෙසේ වෙතත් හොඳට නිදා ගන්නට ඕනේ. නිරෝගී ජීවිතයක් ගත කරන්න භාවනා යෝගියෙකුට දිනකට පැය දෙකකට තුනකට වඩා වැඩි වෙලාවක් ගත කරන, එහෙම කරන අය නැහැ සාමාන්‍යයෙන්. භාවනා මධ්‍යස්ථානයකට ගියොත් මිසක එයාට නිරායාසයෙන් නිදිවැරීම සිදු කරන්න, නිදි අඩුවෙන් නිදා ගැනීම කරන්න පුළුවන්. භාගතුන් වහන්සේ පැය දෙකක් දෙකමාරක් විතර සිහි කල්පනාවෙන් සැතපුණා කියලා තමයි සඳහන් වෙන්නේ. බොහොම සිහි කල්පනාවෙන් සති සම්පජඤ්ඤයෙන් විවේක ගත්තා. බුදු සිරුරට විවේකයක් අවශ්‍ය නිසා සැතපෙන ඉරියව්වෙන් හිටියා. තවත් අවස්ථාවල හිටියා. දැන් දේශනාව කරන අතරදී පිටකොන්දේ ආබාධය එනකොට, අපහසුතාව වෙනකොට සාරිපුත් ස්වාමීන් වහන්සේට දේශනාව කරන්න කියලා බුදුරජාන් වහන්සේ සැතපෙච්ච අවස්ථාව, ඇලවෙන ඉරියව්වෙන් හිටිය අවස්ථාව තියෙනවා. ඉතින් බොහොම සාමාන්‍ය ශරීරයක් බුදුරජාන්සේ, අසාමාන්‍ය සිතක් තිබුණට ශරීරත් අසාමාන්‍යයි. නමුත් සිතට සාපේක්ෂව රෝග පීඩාවන්ට පවා බුදුරජාන් වහන්සේ ලක් වුණා. ඉතින් ඒක ධර්මතාවයක්. කිසි දෙයක් හැමදාම ලස්සන්ට ඒ විදිහටම පවතින්නේ නැහනේ. දඹදිව වන්දනාවට ගිය කෙනෙක් නම් දැකලා ඇති, මම තාම ගිහිල්ලා නැහැ. හැමෝම කියනවා ගිහින් ආවට පස්සේ මේ ඒ සිරිපතුල් ඉදිමිලා බුදුරුව බුදුරජාන් වහන්සේගේ අර 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 චන්දචිත්ත විරිය වීමසා නැ ඉර්ධිපාද අතහැරලා ආයු සංස්කාර අතහැරනකොට ඇති වෙච්ච රෝග පීඩා වයස ඒ සේරම මතුවෙලා එනකොට පිරිනොන් මංචකේ ඉන්නවා දැක්කම ඇඬනවය කියලා. දැන් කොහොම ස්වභාවයක් ආනන්ද ස්වාමීන් වහන්සේට ඇති වෙන්නට ඇද්ද? බුදු සිරුරේ ස්වභාවය එහෙම තමයි. ඉතින් ලෝහිත පක්කන්දකාකේ රෝගය මලපහ සමග රුධිර පිටවීම පටන් අරගෙන ගොඩාක් දුර්වල වුණා. බුදුරජාණන් වහන්සේ ඒ දේවල් අපි ගැන කවර කතාද නේද? කාතුමාතිසකේ කතා අපි ගැන කවර කතාද බුදුරජාණන් වහන්සේ? එතකොට අපි චරණ ධර්ම හතරක් කතා කළා. හතරයි. ඉන් පස්සේ එනවා ශ්‍රද්ධා, විරිය, සමාධි, ප්‍රඥා හතරක්. මම මේ කියලා දෙන කොහොමද මතක තියාගන්නේ කියලා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම පහ තියෙනවානේ. ඉන්ද්‍රිය ධර්ම පහේ සමාධි කොටස් හතරකට බෙදෙනවා. ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන විදිහට. එතකොට මේ පහ තුල ඔක්කොම ටික අර කොටස් ටිකත් එක නියෝජනය වෙනවා. ශ්‍රද්ධා චරණ ධර්මය, විරිය, සති, ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, ප්‍රඥා. ඊළඟට හිරියොතප් දෙකක් එනවා. බාහු සච්ච භාව එනවා. බහුශ්‍රුත භාවය. බහුශ්‍රුත භාවය කියන එක හොඳ අපට වැදගත් කාරණාවක්. අනිකුත් විෂයන් ඉගෙන ගැනීම ප්‍රතික්ෂේප කරන අයට බුදුරජාන් වහන්සේට කුඹුරෙන් බණ කියන්න පුළුවන්. යුද පිටියෙන් බණ කියන්න පුළුවන්. ඊට පස්සේ මව් කුස පිළිබඳව බණ කියන්න පුළුවන්. විවිධාකාර ස්වභාවයන් විද්‍යාවන් ප්‍රගුණ කරලා තියෙනවා. ඒ ප්‍රගුණ වීම සංසාරයෙන් ප්‍රගුණ කරගෙන ආපු ක්‍රමයක් විදිහට. අනිත් එක සර්වමිත්‍ර කියන ගුරුවරයාගේ සංගීතය, නර්තන ආදී දුනු ශිල්ප, කඩු ශිල්ප සියල්ලක් පාරතරයට ගිය උතුමන් වහන්සේ. ඒ නිසා ගිහි කෙනෙක් විදිහට, දරුවෙක් විදිහට, තරුණ කෙනෙක් නම් ගොඩාක් හොඳට තමන්ගේ හොඳ ශිල්පයක් ප්‍රගුණ කරන එක අතිශය වැදගත්. බහුශ්‍රුත භාවයට පැමිණෙන්න. අපි කියන්නේ යමකින් සියල්ලත්, සියල්ලෙන් යමකුත් දැනගත යුතුයි. යමකින් සියල්ලත්, සියල්ලෙන් යමකුත් දැනගත යුතුයි මම කියන්නේ. අපි හිතමුකෝ එක විෂයක් ගුරු වෘතිය කියලා. අපි අපට පුරුදු වෘතියන අපට ගුරුවරයෙක් නම් එයා ගුරු වෘතිය පිළිබඳ සියල්ල දැනගත යුතුයි.
හැබැයි ගුරුවෘත්තිකේ ගුරුවරයෙක් වුණාම එයා ලෝක පිළිබඳව, තාක්ෂණය පිළිබඳව, අනිත් විෂයන් පිළිබඳව ටික ටික හරි දැනගත යුතුයි. කතා බහ කරන කෙනෙක් එක්ක, කෙනෙක් කතා කරනකොට එයා කැමති මාතෘකාව අපිට ඩිංගක් කතා කරීමේ හැකියාව තියෙනට උදේ යමකින් සියල්ලත් සියල්ලෙන් යමකුත් දැනගත්තොත් සාමාන්‍ය ලෝකේ සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් සමාජය තුළ. ඉතින් භාග්‍යතුන් වහන්සේ යමකින් සියල්ලත් සියල්ලෙන් සියල්ලත් දන්නවා. ඒ සියල්ල තුළත් සියල්ල දන්නවා. ඒ කියන්නේ බාහු සත්‍ය භාවයේ පරතරයටම පැමිණියම්. මතක තියාගන්න ක්‍රමය මෙහෙමයි කරගන්නේ. පහයි ඉන්ද්‍රිය ධර්ම පහයි හිරියොත්තප් දෙකයි වෙන් කරගන්න. අපි බාහු සත්‍ය භාවයේ මුල්ට අරගන්නවා. ඒකත් වෙනස්ම ධර්මතාවයන්නේ, වෙනස්ම ස්වභාවයක්. ඒතකොට ප්‍රාථමික සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, භෝජනේ පමණ දැනීම, ජාගරියාන යෝගය, බාහු සත්‍ය භාවය පහයි. ඒ ටික වෙනම මතක තියාගන්න පුළුවන්. මෙහෙම කොටස් කරගත්තම ලේසි. ඉන් පස්සේ ශ්‍රද්ධා, විරිය, සති, ප්‍රථම අධ්‍යාන, ဒုတိය අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන, ප්‍රඥා, හිරියොත්තප්ප. දැන් බලමු 15ක් තියෙනවද කියලා. ඔන්න මම නැවතනත් කියන්නේ මතක හිටින්න ඔයාලට. ප්‍රාථමික සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, භෝජනේ පමණ දැනීම, ජාගරියාන යෝගේ, බාහු සත්‍ය භාවය පහයි. ඊළඟට ශ්‍රද්ධා, විරිය, සති, ප්‍රථම අධ්‍යාන, ဒုတိය අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන, පංචම අධ්‍යාන. ඒ කොටස ඉවරයි. ඊළඟට හිරියොත්තප්ප දෙකයි හරි 15යි. 15 චර්ණ ධර්ම. දැන් මත් තේරුම් ගත්තොත් ඔබට හෙට අමතක වෙන්න පුළුවන්. හැබැයි නැවත මතක් කරද්දී ක්ෂණිකව මතක් කරන්න පුළුවන්. අභිධර්මයේ හැටි එහෙමයි. අභිධර්මය කියන එක මේ මතක් කර ඉගෙන ගන්නකොට අවබෝධ කරගත්තොත් මෙහෙමයි වෙන්නේ කියලා තේරුම් ගත්තොත් හෙට අනිද්දා වෙනකොට අමතක වෙනවා. නමුත් නැවත ආවර්ජනා කරද්දී පැහැදිලිව මතක් කරගන්න පුළුවන්. බුදු වුණ වඩන කෙනෙකුට ගොඩාක් උපකාර වෙනවා. අපි දැන් සාපේක්ෂ බැලුවම විද්‍යා චර්ණ ධර්ම ටික 5%-10% වගේ පිරිසක්නේ දැනන් හිටියේ. ඒක සංඛ්‍යා වශයෙන් කියන්න දැන් තේරුම් ගන්න පුළුවන්. අවධානයෙන් අහගත කෙනෙකුට මතක් කරගන්න පුළුවන් වෙනවා. තේරෙන්නේ නැති කොටසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න සාකච්ඡා. මං කැමති ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් අපි ඊළඟට කතා කරන්න. අපි එනවා ඊළඟ කොටසට. සුගත ගුණය. භාගතුන් වහන්සේගේ සුගත කියන ගුණය. සුන්දර වූ, සෝභන, නිවරදි, පිරිසිදු ගමනක් ගිය මේ සුගත කියන ගුණය බෝධිසත්ව කාලයේ සිටම පැමිණීමේ ක්‍රමය නියෝජනය කරනවා. බුදු ගුණයක් තමයි. නමුත් බෝධිසත් අවදියේ සිටම උන්වහන්සේ කෙලෙස් ප්‍රහාණය කිරීමේ මාර්ගය තුළ, කෙලෙස් නැති කරන ක්‍රමය තුළ සුවිශේෂී ගමනක් ගියේ. කෙලෙස් නැති කරනවා නම් උන්වහන්සේට නැති කරන්න තිබුණ දීපංගර පාද මූලයේදී. ඒ වෙලාවේ හොඳම අවස්ථාව සසරෙන් මිදෙන්නට. නමුත් උන්වහන්සේ සසරට වැටුණා. සාරාසංගික කල්පලක්ෂයක් කියන්නේ පුංචි කාලයක් නෙමෙයි. ඒ ආපු ක්‍රමය හරි සුන්දරයි. ඒ ගමන ආවේ අපි වෙනුවෙන්, උන්වහන්සේ වෙනුවෙන් නෙමෙයි. එදා රහත් වුණා නම් රහතන් වහන්සේගෙත් බුදුරජාන් වහන්සේගෙත් පරිනිර්වාණයෙන් පසු ස්වභාවය එකමයි, නිවන. නමුත් උන්වහන්සේ එහෙම කළේ නැහැ. අද අපට බණ ටික අහන්නට, ඉගෙන ගන්නට ලැබෙන්නේ ඒ කළ කැපකිරීම, ඒ සුන්දර වූ ප්‍රතිපදා තුළ කැපකිරීමකින් යුක්තව ඉදිරියට ආපු නිසා. සෝභන, නිවරදි, පිරිසිදු ගමන ගිය උන්වහන්සේගේ ගමන ආර්ය අෂ්ටාංගික මාර්ගය, සුන්දර වූ ගමනාන්තය නිර්වාණ අවබෝධය, සම්මා සම්බුද්ධත්වයෙන් ලැබු නිර්වාණ අවබෝධය. එතනට 30ක් පාරමිතා ඇතුළත් වෙනවා. ආපසු නොහැරෙන නේද? ආපසු නොහැරෙන හයිවේ එකට දැම්ම වගේ තමයි. ආයි නෑ හැරීමක්, යන්න ඕනේ කෙලින්ම ඉස්සරහට. ඒ ගමන දීපංකර බුද්ධ පාමුල තුළ ආරම්භයක දුන්නේ. දෙගිඩියාවකින් තොරව මේ ගමන ඉස්සරහට යනවායි කියලා. අපට සම්මා සම්බුද්ධත්වය ලබන්න ප්‍රාර්ථනා කරන්න නිකන් යන්තම් කොනකින් හිතුණාට පස්සේ ළමයිනුත් දන් දෙන්න වෙනවද? මේ දැන් ඉන්න ළමයි ටික දන් අතහැර ගන්න බැරුව හින්දද්දි කොහෙද බුදු වෙන්නේ? ඈ ඉන්න ළමයි ටික දාලා එන්න විදිහක් නැහැ. මේ දන් දෙන්න කතා කරනවා. එහෙම තමයි. ඒක අමාරු වැඩක්. ආදරේ නැතුව නෙමෙයිනේ 30ක් පාරම සම්පූර්ණ කරගෙන දරුවෝ දන් දුන්නේ. ආදරේ නැතුව නෙමෙයිනේ. ඇස් වලින් ලේ ගලනකම්.
වෙසන්තර ජාතක තුළ ඉතින් ඒකුත් නෙමේ තව කොච්චර වාරයක් දන් දෙන්නේ නැද්ද? ඒකන මේ හුස්ම ගන්න බැරුණා කියනවනේ නහයෙන් කට අරගෙන හුස්ම අරගෙන වෙසන්තර තාත්තා කොච්චර ආදරයක් තියෙන ඇද දරුවන්ට. ඉතින් ඒ දරුවත් සංසාරය කෙලවර කරලානේ දැන්. මම මෙහෙදෙද වෙන තැනකදෙද දන්නේ නැහැ. බණකට කිව්වා අද කාලේ කළොත් එහෙම මේ ළමා ප්‍රඥාවත් යටතේ නඩු දානවායි කියලා. ඇයිදින් පුංචි දරුවෝ දෙන්නේ කාට හරි වැඩ කාර්යකමකට දෙනවායි කියවට පස්සේ. එහෙම තමයි. ඉතින් අද එහෙම කරන්න බෑ අපට. එහෙම ඒක එච්චර සාර්ථක වැඩක් නෙමෙයි. එදා උන්වහන්සේ කළ ක්‍රියාව නිසා අද රාහුල ස්වාමීන් වහන්සේත් සංසාරේ කෙලවර කරලා, උප්පලවන්නා තෙරණින් මහසෙත් සංසාරේ කෙලවර කරලා. එයාලට බැරදෙන්නේ නැහැ. අනිත් එක ඒ අය ඒ ගමන යන්නෙත් දැනගෙන. යශෝදරා දේවීන් වහන්සේ මේ ගමනට ආශිර්වාද කරන්නේ දැනගෙන. සාරාසෙන් කල්පලක්ෂයක් තිස්සේ ආවට පස්සේ දන්නේ නැද්ද? එතුමියට දැනෙනවා ඒක. දැනගෙන තමයි ආශිර්වාද කරන්නේ. දුකයි තමයි පෘථග්ජන සිතට නේද? යශෝදරාවත කියවන්න. එතකොට තමන්ට දැනගන්න පුළුවන් මොන වගේ හැඟීමක් එතුමියට ඇති වෙන්නට ඇද්ද කියලා. ආශිර්වාදයක් තියෙන්නේ. කැලේ තියෙන කොයි දේවත් රස වේවා. වනේ බඹරුසේ පිරිවර ඇති වේවා. අව්වේ තිබෙන රැස්මාලා අඩු වේවා. ගව්වෙන් ගව්ව දිවමාලික සෑතේවා. එතන ආපහු වෙන්න කියලා නෙමෙයි කියන්නේ. ගමන ඉදිරියට යන්න. භාවනාව ගැන කියනවා එතන. මේ භාවනාව මට කවි ටික හොයාගෙන බලන්න. ඒක ලස්සනට විස්තර කරනවා. භාවනාව තොර නොකරන් සිතින් අනේ කියලා කියනවා. භාවනාව තොර නොකරන් සිතින් අනේ කියලා. මාලිගාව අද අඳුරුයි පිය ස්වාමීනේ කියලා අන්තිමට ඉවර කරනවා. භාවනාව අතහරින්න එපා කියලාම තමයි කියන්නේ තමයි. එතට ඒ වගේ මේ ගමනක් සුන්දර ගමනක් ආවේ සියලු දෙනාවත් අරගෙනයි ආවේ. මේ ගමන අවසන් කරන්නට තමන්ගේ පිරිවර සමීප වෙච්ච සෑම කෙනෙකුම ඉදිරියට අරගෙනයි බෝසත්ත්වන් වහන්සේ මේ ගමන ආවේ. ඒ සුගත ගුණය නිසා තමයි අද අපි මේ සැනසෙන්නේ. ඒ ස්වාමීත්වය නිසා තමයි සැනසෙන්නේ. එතකොට මධ්‍යම ප්‍රතිපදාවේ ගිය බව මතක් වෙන්නට ඕනේ බුදු ගුණ වඩනකොට. නැට සත්‍ය අර්ථවත් වචනම කියන මෙන්න මෙතන සුගත ගුණේ තවත් විස්තරයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ඒ බුද්ධ වර්තමානයේ තුල හැසිරීම, ගමන, දාන වැළඳීම, කතා බහ, දේශනා කිරීම මේ සියල්ලකුත් ඇතුළත් වෙන්නේ සුන්දරව ප්‍රතිපදාව තුළට සුගත ගුණයට. භාග්‍යතුන් වහන්සේ පින්ඳ පාතේ වළඳන වෙලාවට හරි ප්‍රියමනාපයි දකින්නට. ඒ ප්‍රියභාවය, ගමන බිමනේ ප්‍රියභාවය, ඒ සියල්ලත් සුගත කියන ගුණයට ඇතුළත් වෙනවා. දැන් ඔබ බුදු ගුණ සිහිපත් කරනකොට මතක් වෙන්නට ඕනේ මේ කොටසින් ටිකක් හරි ටිකක් ඔක්කොම මතක් වෙන්න දැන. මම බුදු ගුණ වඩද්දී සියර මතක් වෙනවා නම් මම පොතකුත් බලන්න අවශ්‍ය නැහැනේ. මට දැනෙන කොටස මම මතක් කරගන්නේ. නමුත් ඔබට දැනෙන කොටස කෝකද දන්නේ නැති නිසා මම සියල්ලම කියලා දෙනවා. එක් එක්කෙනාට බුදු ගුණ සිහිපත් කරද්දී මතක් වෙන කොටස් වෙනස්. ඒ නිසා අපි සියල්ලම කතා කරන්න ඕනේ. දැන් මම මේ කියන කාරණාවල ඔබේ හිතට කාබා දෙන්නේ සුගත ගුණයේ වෙනස් පැත්තක්. මොකද ඔබ සංසාරයේ පුරුදු කළ තියෙන පැත්ත වෙනස් නිසා. ඒ නිසා දැන් මට වැඩෙන්නේ එක විදිහකට. ඒක එක් එක්කෙනාට හිතට කාබා දෙන ප්‍රමාණය සහ හැඩතල වෙනස්. සියලු දෙනා ඒකයි හොඳට ඉගෙන ගන්නට ඕන වෙන්නේ. අර්ථවත් වචන කියන නිසා නේද? ලෝකවිදු ගුණය. ලෝකවිදු අර මේ ළඟකදී හාමුදුරු කෙනෙක් කියලා තියෙන ලෝකයට විද්ද නිසා. ලෝකවිදු ඒ පරිවර්තන වලට ගියත් ෂෝක් එකට තියෙයි. දැන් හරියට වීඩියෝස් යනවා ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙකෙන්ම. මේ ඒ පරම්පරාවේ කට්ටිය උපසම්පදාවත් අරගෙන හරි ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මේ ලෝකවිදු ලෝකයට විදින අය. බුදුරජාණන් වහන්සේ ලෝකවිදු කියන්නේ අවබෝධ කළා කියන එක. මේක සර්වඥතා ඥාණයත් එක්ක සම්බන්ධ වෙන ගුණයක්. මේ ලෝකය සියල්ල අවබෝධ කළා. සර්ව ප්‍රකාරයෙන් ලෝකය දකින්නා බැවින්. අතඹුලක්ෂය කියන්නේ අල්ල මත නෙල්ලි ගෙඩියක් තියාගත්තම ඒක වටේට කරකවලා කරකවලා ඕන පැත්තකට බලන්න පුළුවන් හැකියාව. ඒ වගේ තමයි බුදුරජාන් වහන්සේ මේ මුළු ලෝකයම දකින්නේ. ආයේ නොදකින නොපෙනෙන පැත්තක් නැහැ. සියල්ලෙන් සියල්ල දකිනවා සර්ව ප්‍රකාරයෙන්. චතුරාර්ය සත්‍ය වශයෙන් ලෝකය දැකීම. දුක්ඛ, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ මාර්ග වශයෙන් ලෝකය දකිනවා. පංචස්කන්ධ වශයෙන් ලෝකය නේද? විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන්නේ මොකද්ද? ඒ ලෝකය පංචස්කන්ධ ලෝකය. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන වශයෙන් මේ ලෝකය දකිනවා. අපේ පංචස්කන්ධයක් තියෙනවා. අරූපවචරයේ බ්‍රහ්මයන්ට හතර ස්කන්ධයක් තියෙනවා. අසංතලයේ බ්‍රහ්මයන්ට එක ස්කන්ධයයි තියෙන්නේ. රූපය විතරයි. අරූපාවචරේ නාම රූප දෙකෙන්
රූප නැහැ නාම ධර්ම හතර තියෙනවා නේ. පංචස්කන්ධය ගත්තම රූප වේදනා සංඥා සංස්කාර විඥාන, වේදනා සංඥා සංස්කාර විඥාන කියන හතර ඇවිල්ල නාම ධර්ම ටික, සිත සහ චෛසික. මෙතන රූප ටික 28 රූපය සහ උපාදා රූප 24. එතකොට නාම රූප නාම රූප වශයෙන් ගත්තම මේ අරූපාවචර රූපක් වෙන රූපය නැහැ. සිත සහ චෛසික හට ගන්නවා. අසන්තලේ බ්‍රහ්මයන්ට නාම ටික නැහැ, රූපයක් පමණක් හට ගන්නවා. එතකොට අපට නාම රූප දෙකම තියෙන නිසා අඩුපාඩුව නැතුව පංචස්කන්ධයම පහළ වෙනවා. හොඳටමද? පංචවෝකාර, චතුවෝකාර, ඒකවෝකාර. මේ සූත්‍ර දේශනාවලත් මේ කොටස් තියෙනවා, භාවනාවටත් සම්බන්ධ වෙනවා, අභිධර්මයෙන් තමයි එන්නේ. ඒ නිසා අභිධර්මයෙන් නැතුව මේක කරන්න බෑ. මේ කියව කාරණාවල ගොඩාක් දැන් අපි අතපත ගෑවේ අභිධර්මයෙන් මූලාශ්‍ර වශයෙන් අරගෙන. එතකොට බුදුගුණ භාවනාවටත් අපට ඒක අවශ්‍ය වෙනවා. සංස්කාර වශයෙන් ලෝකය දකිනවා. සංස්කාර වශයෙන් දකිනවා කියන්නේ ප්‍රත්‍ය, හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය, අනන්තර ප්‍රත්‍ය වශයෙන් මේ ලෝකේ සකස් වෙන ආකාරය බුදුරජාන් වහන්සේ ලෝකවිදූ ගුණය තුළින් දකිනවා. දැන් කෙනෙකුට කකුලේ ආබාධයක්, හිසේ කැක්කුමක් එනකොට භාග්‍යතුන් වහන්සේ දන්නවා මේක විපාක ප්‍රත්‍යයෙන් දෙන්නේ නැත්නම් උපනිෂය ප්‍රත්‍යයෙන් දෙන්නේ නේද? කුටිසේනාසනය සේනාසනම්පි උපනිෂයප්පච්චෙන පච්ච. සෙනසුන වෙනස් කළාමත් මේ කායික ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. උතු භෝජනම්පි මේ ආහාරය, දැන් යශෝදරා දේවීන් වහන්සේට කුසේ ආබාධයක් ඇති වුණා. මේක මොකක් නිසාද ඇති වෙන්නේ? ඊළඟට මේක මොන වගේ ආහාරයක් ඖෂධයක් ගත්තමද සුව වෙන්නේ? මේ සියල්ල බුදුරජාණන් දන්නවා. තවත් කෙනෙකුට වෙනත් ආබාධයක් ඇති වෙනවා වෙන්න පුළුවන්. ඒක කර්ම විපාකයක් නිසා. කර්ම විපාකයක් නම් මේක මෙන්න මේ විදිහයි කියලා සත්වයාගේ හට ගැනීම, සත්වයාගේ ස්වභාවයේ සියලු ප්‍රත්‍යයන්ගෙන් හට ගැනීමේ ස්වභාවය දකිනවා ලෝකවිදු ගුණය තුළ. ඊළඟට අවකාශ ලෝකය, අපාය හතර, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මේ සියලුම ලෝක සියල්ලෙන් සියල්ල දැකීම හැකියාව භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. අර ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක බුදුරජාන් වහන්සේ කතා කර කර ඉන්න වෙලාවේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද, සිකී බුදුරජාන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ වෙච්ච සරබූ මහරහතන් වහන්සේට සහස්‍රී ලෝක ධාතුවට බණ කියන්න පුළුවන් කියලා. සහස්‍රී කියන්නේ 10,000ක්. මනුෂ්‍ය ලෝක 1000යි, දිව්‍ය ලෝක 6,000යි, බ්‍රහ්ම ලෝක රූපාවචර 16,000යි, අපාය 4,000යි. එතකොට 4,000ක්. එතකොට 1,000ක් ලෝක ධාතුවට බණ කියන්න පුළුවන් මහරහතන් වහන්සේට, අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේට. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ආනන්ද ස්වාමීන් කුතුහලය, අනේ භාග්‍යතුන් වහන්ස එච්චර පුළුවන් නම් අග්‍රශ්‍රාවකයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේට කොච්චර පුළුවන්ද කියලා. ඒක බුදුරජාණන්සේ මගහරිනවා. ඒක ආනන්ද ආනන්තර වැඩක් නැහැ. දෙවෙනි වතාවෙත් දැන් ධර්ම භාණ්ඩාගාරිකනේ, හරි කුතුහලයනේ, ධර්ම ඉගෙන ගන්න තමයි කියන්නේ. කොහේ ගිහිල්ලා බණ කිව්වත් මට කියලා දෙන්න ඕනේ. ඒකනේ නීතිය. ඉතින් මේක අහනවා දෙවෙනි පාරතර තුන්වෙනි පාර හැමම කියනවා, ආනන්ද බුදු කෙනෙකුට ඒ සහස්‍රී ලෝක ධාතුව වගේ 1000ක්, මජ්ක්‍ධිමා ලෝක ධාතුවට එවැනි 1000ක් තිසහස්‍රී ලෝක ධාතුවකට බණ කියන්න පුළුවන් ආනන්ද, එතනින් එහාටත් පුළුවන් ආනන්දට තේරෙන්නේ නැහැ මේක කියලා කිව්වා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට පුදුමාකාර ශ්‍රද්ධාවක් හිතේ හැටගත්තා. ඒ ශ්‍රද්ධාව නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ වෙලේ උදායි හාමුදුරුවෝ ළඟ හිටියා. උදායි හාමුදුරුවෝ නක්කලේට වගේ hina වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනා යනකොට උදායි හාමුදුරුවෝ hina වුණා. බුදුරජාණන් දේශනා කරන එතකොට ආනන්දට hina වෙන්න එපා. ආනන්ද මේ කරගත්ත පින විපාක දුන්නොත් අනාගතයට සක්විති රජ වෙන්නට, සක්‍ර දෙවි වෙලා ඉපදෙන්නට වාර ගාන මෙපමණයි කියලා විශාල සංඛ්‍යාවකින් කිව්වා. හැබැයි ආනන්ද එච්චර දුර යන්නේ නැහැ. ඒ නිසායි බුදුරජාණන් නොකිය ඇරියේ, වැඩක් නැති නිසා. නමුත් ඒ කුසලයත් රැස් කරගත්තා. කුසල්නේ අර මේ සෝවනතුමන් වහන්සේනේ කුසල් රැස් කරනවානේ. ඉතින් උන්වහන්සේ කුසල් රැස් කරගත්තා. නමුත් සංසාරෙ එච්ච දුර යන්නේ නැහැ. එතකොට ඔබ මතක තියාගන්න, ඒ කුසල විපාකත් අහෝසි කර්ම බවට පත් වෙන්නේ. දුක් වෙන්න එපා. දැන් පින් කරන්න නැතුව ඉන්න එපා. ආනන්ද ස්වාමීන් වහන්සේ සංසාරේ සැප විඳින්නට රැස් කරගත්ත කුසලයත් රහත් මාර්ගසිතේදී අර කකුල් දෙක ඇඳට එන ඔළුව කොට්ටට යන වෙලාවේ පෙරපස නොවේ ප්‍රහාණය වෙනවා. අහෝසි වෙලා යනවා. මොකද උන්වහන්සේ නැවත ඉපදෙන්නේ නැති නිසා. අඟුලිමාල කුමාරයාගේ අකුසල විපාක ප්‍රහාණය වුණා වගේම තමයි
ආනන්ද ස්වාමීන් වහන්සේගේ කුසල විපාකත් ප්‍රහාණය වෙනවා නැති වෙලා යනවා ඒ ටික. එහෙම තමයි. එතකොට මේ ධර්මය කොච්චර අතපත ගෑවෙනවද බුදුගුණ චුට්ටක් කතා කරනකොට. අපි මේ අපි දන්න කතන්දර ටිකනේ, අපිට මතක් වෙන කොටස් ටිකනේ. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙතන වාඩි වුණත් බුදුගුණ විස්තර කරන්න ඊටත් වඩා වෙනස් පැත්තකින් ලොකු විස්තරයක් කරයි නේද? එහෙම තමයි. එතකොට අනුත්තර පුරිස ධම්ම සාරති, අනුත්තර පුරිස ධම්ම සාරති කියනකොට මෙතන ගුණ දෙකක් ඇත්තටම තියෙනවා. තව කෙනෙකුට දෙවෙනි නොවන අනුත්තර. සඋත්තර කියන්නේ තව කෙනෙක් ඉන්න උසස් කෙනෙක්. දැන් අපි සඋත්තරයි. අපට වඩා උසස් අය මේ ලෝකේ තව ඕනතරම් ඉන්නවා. සීල ගුණ වශයෙන්, ප්‍රඥා ගුණ වශයෙන් ඉන්නවා. භාගතුන් වහන්සේගෙන් ලෝකේ පහළ වෙනකොට බුදුරජාන් වහන්සේට ළඟින් හරි පහලින් ඉන්න පසේ බුදුවරයෙක්වත් සක්විති රජෙක්වත් ඉන්නේ නැහැ. එයාලා ධර්මතාවයක් වශයෙන් අතුරුදහන් වෙනවා, පිරිනිවන් පානවා. පසේ බුදු කෙනෙක්වත් පහළ වෙන්නේ නැහැ. බුදු කෙනෙක් වැඩ ඉන්න කාලෙක සමගාමීව ඒ සමාන කාලය තුළ. එතකොට අනුත්තරයි පුරිස ධම්ම සාරති. ඊයේ ගාල්ලේ භාවනා වැඩසටහනේදී මහත්තයෙක්, උපාසක මහත්තයෙක් ඇහුවා, ස්වාමීන් වහන්සේ මේක අනුත්තරෝ කියලා වෙනම ගුණයක් වඩන්න පුළුවන්, පුරිස ධම්ම සාරති කියලා වෙනම ගුණයක් වඩන්න පුළුවන්. ගෝ වැත්ත. එක ගුණයකොත් කොටස් 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 වශයෙන් කඩන්න පුළුවන්. දැන් ඊළඟට පිට වෙන සත්තා දේව මනුස්සානම්, සත්තා දේවානම්, සත්තා මනුස්සානම්, ශාස්ත්‍රු දෙවියන්ටත් ශාස්ත්‍රු මනුස්සයන්ටත්. එතකොට මනුස්සානම් කියන මේ මනුස්සයන්ට බහුවචනයෙන් පාලි භාෂාව වෙනකොට දේව මනුස්සානම් කියලා මේ දේව කොටස රස්ව වෙන්නේ, කෙටි වෙන්නේ දේවානම් කියන එක ඇතුළත් වෙලා ඇතුළෙන්. එතකොට සත්තා දේවානම්, සත්තා මනුස්ස පුළුවන්. ලොකු කොටසක් වලට කඩන්න පුළුවන්. නමුත් අපි මෙතන එකතු කරලා තියෙනවා, මොකද තව කෙනෙක් තමන්ට වඩා උසස් නැති, තමන් උසස්ම කෙනා නිසා තමයි දමණය කිරීම හැකියාව තියෙන්නේ. ඒතකොට දැන් අන්තර් සම්බන්ධතාවයකුත් නැතුවා නෙමෙයි. අනුත්තර පුරිස ධම්ම සාරති. පුරිස ධම්ම නෙමෙයි, පුරිස ධම්ම. ඒක අල්ප ප්‍රාණ දයන්න, මහ ප්‍රාණ නෙවෙයි. පුරිස ධම්ම දමණය කිරීම කියන අර්ථයෙන් කියන්නේ. ඉතින් එහෙම අහලෙ වෙලා කොහේ හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් පුරිස ධම්ම කියලා කියනකොට ඒක විවේචනය කරන්නත් එපා. බුදුගුණ වැඩෙන වැති ඒ ස්වාමීන් වහන්සේගේ අකුසල් වැඩෙන්න පුළුවන් ඔබේ හිතේ. මම තමයි දන්නේ මේ මොනවද මේ කියන්නේ. එහෙම හිතන්නත් එපා. එතකොට තමන්ටම වැරදෙනවා. කාටද නොවැරදෙන්නේ? සාරිපුත් සාන්නසරත වැරදුනානේ. මං කිව්වා නේද බුදුරජාන් වහන්සේගෙන් බැනුම් ඇහුවානේ සාරිපුත් සාන්සි කීප වතාවක්ම. එක වතාවක් තමයි බැනුම් ඇහුවා නෙමෙයි. ඉතින් බුදුරජාන් එහෙම කියන්න එපා කිව්වා. මේ ලෝකයේ ඔබ වහන්සේ තරම් සිල්වන්ත ප්‍රඥාවන්ත උතුමන් වහන්සේලා පහළ වෙලත් නැහැ, පහළ වෙන්නෙත් නැහැ කියලා කිව්වා. සාරිපුත් එහෙම කියන්න එපා. මට පෙර පහළුණු බුදුරජාන් වහන්සේලත්, අනාගතයේ පහළුණු බුදුරජාන් වහන්සේලත් මම වගේම සිල්වන්ත ගුණවන්ත උතුමන් වහන්සේලා කියලා. උන්හතර වැරදෙනවා. ආයේ වැරදුනා. භාගතුන් වහන්සේ සතියක් විතර විවේකයෙන්, ධ්‍යාන සෝයෙන් විවේකයෙන් ඉන්න තීරණය කළා. සාරිපුත් සාන්සෙන් ඇහුවා, සාරිපුත්ත මොකද කරන්නේ කියලා, දන මොකද කිව්වේ කියලා. අපිත් ඔබ වහන්සේ නිරුත්සාහී වෙනකොට අපිත් ඔබ වහන්සේ වගේම විවේකීව ගත කරනවා කියලා කිව්වා. බුදුරජාණන් දොස් කිව්වා කියලා මුගලන් ස්වාමීන් වහන්සේ ඇහුවා. ස්වාමීන් භාගතුන් වහන්සේ විවේකීව වැඩ සිටිනකොට අපි ඔබ වහන්සේගේ ගෝල පිරිස මනාව හික්මනවයි කිව්වා. අන්න හරිය මුගල්ලාන කියලා කිව්වා. ඒ බුදුරජාණන් වහන්සේ ඉතින් බලාපොරොත්තු වෙන්නේ අප උන්වහන්සේ දන්නේ නැත්නම් අපි කොහොමද දන්නේ? අපට එහෙම හිතාගන්න බෑ. සාරිපුත් සාන්නාසයේ දේශනා ඒ අනිත් එක විනය නීති පනවන්න කියලා කිව්ව වෙලාවේ, ඔව් 12 වෙනි වස් කාලේ වේරංජ ග්‍රාමයේ බුදුරජාණන් වහන්සේත් කතා කරනවා. දැන් සාරිපුත් ස්වාමීන් වහන්සේ අපි සාකච්ඡා වෙලාදී තව බුදුගුණ කතා කරමු. බුදුරජාණන් වහන්සේ කතා කරගෙන ඉන්න වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා, සමහර බුදුරජාණන් වහන්සේලාගේ ශාසන ගොඩක් කල් තිබුණා, සමහර බුද්ධ ශාසන කෙටි කාලයක් තිබුණේ, ඒකේ ස්වභාවය ගැන අහනවා. එතකොට බුදුරජාණන් දේශනා කරන සාරිපුත්ත මේ බොහෝ කල් වැඩ සිටින දීර්ඝාෂ බුදුරජාන් වහන්සේලා ශික්ෂාපද පනවන්නේ නැහැ. ඒ නිසා එයාලගේ ශාසන ඉක්මනට නැති වුණා, අතුරුදහන් වුණා. දීර්ඝාෂික බුදුරජාන් වහන්සේලාගේ ශාසන ඉක්මනින් අතුරුදහන් වුණා. නමුත් සමහර බුද්ධ ශාසන එහෙම අතුරුදහන් වුණේ නැහැ. ඇයි කියලා අහුවම ශික්ෂාපද පනවපු නිසා කියලා කිව්වා. අනේ භාග්‍යවතුන් වහන්සේ නැහැ ශික්ෂාපද පනවන්න කියලා කිව්වා. නෑ නෑ සාරිපුත්, ඒකට අදාළ කාලයක් එනවා. ඒ කාර්යදාම ශික්ෂාපද
පනවන්නේ කියලා. ඒ ශාසනයට දෙන ආදරය නිසා ඉතින් කියන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් ප්‍රතික්ෂේප කරනවා. චුල්ලපන්තක සාංශ නෙමෙයි, ස්වර්ණකාර ස්වාමීන් වහන්සේ කමඨාන් දීපු වෙලාවේ බුදුරජාණන් හසෙත් කියන්නේ. එතන ඉඳන් දොස් කීමක් නෙමෙයි. බුදුරජාණන් දේශනා කරනවා සාරිපුත්ත මාස හතරක් වෙහෙස කරපු ස්වර්ණකාරව මම සතියෙන් රහත් භාවයට පත් කරනවා කියලා. ඒ වැරදිච්ච තැන්. ඒ වගේ තමයි. ඉතින් අපි ගැන කවර කතාවද? අනුත්තර පුරිස ධම්ම සාර්ථි. ගුණයෙන් තමන්ට විශිෂ්ටයක් නැති භාවය අනුත්තරයි. ස උත්තරයි කියන්නේ තමන්ට විශිෂ්ටයෝ ඉන්නවා කියන එක. අදමිතයන් දමනය කිරීම. පුරිස ධම්ම. පුරිස කියවට අපි කතා කළා මීට කලිනුත්. පුරුෂ කාන්තා සියල්ලන් ඇතුළත් වෙනවා මේ වචනය තුළ. දමනය කිරීම වශයෙන් දමනය කර දමනයට ලක් වෙන. එතකොට එතනට අඟුලිමාල ස්වාමීන් වහන්සේ විතරක් නෙමෙයි, රාහුල පොඩි ස්වාමීන් වහන්සේ ඊළඟට උපතිස්ස කෝලිත සාරිපුත්ත මොග්ගල්ලාන වෙච්ච ඒ අය පවා දමනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. අපිට නමුත් ඕලාරිකව මතක් වෙන්නේ ටිකක් කලබල කළ සැරපරුෂ දඟලපු නැත්තම් චෝදනා කළ ඒ වගේ අවත මතක් වෙන්නේ. නමුත් පුරිස ධම්ම සාර්ථි ගුණය තුළ දමනය වීමේදී සියලු දෙනාගේ කෙලෙස් දමනය වීම සිද්ධ වෙනවා. නමුත් අපිට ගුණේ මතක් කරගන්නට අර ඕලාරික චරිත පහසු නිසා ආලවක දමනය, අඟුලිමාල දමනය අවදී මතක් කරගත්තට ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි පටාචාරා, කිසා ගෞතමි, නාලාගිරි දමනයක. නාලාගිරි යථාට ධර්මාබෝධයක් දුන්නා කියලා සඳහනක් නැහැ. හැබැයි දමනය කළා. නමුත් එතන මේ සිත දමනය කිරීම තාවකාලිකයි කියලා මට හිතෙනවා. මොකද තිරිසන් සතෙකුට සිත ස්ථිරව දමනය කිරීම කරන්න බැරි නිසා. ටිකක් බීලත් නෙහිටියේ නේද? ටිකක් බීලත් නෙහිටියේ. එතනින් එහාට කවුරු අහලා තියෙනවද නාලාගිරියට මොකද උනේ කියලා? නෑ නේ, දිවිලෝක ගියා කියලා හරි මං අහලා නෑ. මං ඒක කතාව එච්චර දුර ඉගෙනගෙන නෑ මං හිතන්නේ. මත් දැනගත්ත කෙනෙක් කියනවා නම් කියන්න. දැන් පාරිලෙය හස්තිය නම් දිවිලෝක ගියා බුද්ධ උපස්ථාන කරලා. එතකොට එයාගේ සිත දමනය වෙලා දුන යම් මට්ටමකට. දමනය වෙනවා කියන්නේ රහත් වෙනවා කියන එකම නෙමෙයි, කෙලෙස් අඩු කිරීමක් සිද්ධ වෙනවා. එතකොට එහෙම බැලුවොත් නාලාගිරි දමනය වෙලා තියෙනවා. දමනය වුණා මෛත්‍රී කරුණාව නිසා දමනය වුණා. ඒක ස්ථිර දමනයක් කියලා ගන්න වෙන්නේ අපට මාර්ගඵල නිවන් අවබෝධය දක්වා හෝ සම්මා සම්බුද්ධත්වය දක්වා හෝ ගමනක් යනවා නම් තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ අසමයි. භාගතුන් වහන්සේ සමාන කරන්න බෑ තව කෙනෙකුට. අසමයි. හැබැයි අසම සමයි. තවත් බුදු කෙනෙකුට සමාන වෙනවා. අන්න හරි. එතකොට අසම සමයි. අප්‍රතිමයි. බුදුරජාණන් වහන්සේ හා සමාන ප්‍රතිමා අප්‍රතිමයි. ප්‍රතිමා නිර්මාණය කරන්න බෑ 100%ක් සමානව. ඊළඟට අප්‍රතිභාගයි. අප්‍රතිභාග කියන්නේ ප්‍රතිපක්ෂව කතා කරන්න කාටවත් බෑ. සච්චකට වෙච්ච වැඩේ වගේ තමයි වෙන්නේ එතකොට. නේද? බුදුරජාණන් වහන්සේ කාටවත් හිංසා කරන්න නිකන් සමච්චලයට ලක් කරන්න උවමනාවක් නැහැ බුදුරජාණන් වහන්සේට. නමුත් සච්චක කියන චරිතය බුදුරජාණන්සේ දමනය කරනවා සාකච්ඡා කරලා වාද විවාද වලින් සච්චකට හිඳාඩිය දානවා. දැන් මේ උතුරු සළුවෙන් මේ දහදේ වැක්කේරනවා. භාගතුන් වහන්සේ කියනවා සච්චක සච්චයට හොඳටම දාඩිය දාලා. මට නම් දාඩිය දාලා නැහැ කියලා සිවුර මෑත් කළා පෙන්නනවා. සච්චයට හොඳටම දාඩිය දාලා. එතකොට සක්‍රා ඉන්නවා ඔළුවට ගහන්න බලාගෙන භාගතුන් වහන්සේ වෙහෙස කිරීමේ වරදට. නමුත් භාගතුන් වහන්සේ එහෙම ප්‍රශ්න කිරීම තුන්වෙනි වතාවට ප්‍රශ්න කරන්නේ නැහැ. සච්චක උත්තර දෙනවා. තමන් පිළිගන්නවා තමන්ට වැරදුනා කියලා. ඒ වෙලාවේ ලිච්ඡවි රජදරුවෙක් හිටියා. අපේ ගාල්ලේ භාවනා මධ්‍යස්ථානයේ මහත් උපාසකම්ගෙන් නමත් කිව්වා මට මතක නැහැ. සූත්‍රයේ සච්චක සූත්‍රය කියවලා බලන්න. එතනදී කියනවා ලිච්ඡවි කොල්ලෙක් භාගතුන් වහන්සේ සච්චක දැන් හරියට දියෙන් ගොඩට ගත්ත කකුට්ටෙක් අඬු එළියට දාන අඬ ගම් දරුවෝ කැඩුවම අඬක් එළ දාන කඩලා දාන මේ අඬත් එළ දා කඩලා ඔහම අඬු ටික ඔක්කොම එළියට දැමම කඩලා දාපු ගොඩට ගත්ත කකුට්ටෙක් වගේ කියලා. ඒතර සච්චක තරහ ගිල උඹ හිටිය කටවාගෙන කියලා සැර කරනවා. ලස්සන ඒ සූත්‍රවල තියෙන අදහස මනෝරූප මවල කතාව මතක තියාගන්න. එතකොට භාගතුන් වහන්සේගේ ගුණයත් මතක හිටිනවා. අපිට කතාවටත් හරි ආසාවක් සතුටක් ඇති වෙනවා. ඒ පැත්තට ආසාව සතුට ඇති වුණාට පස්සේ අපිට වෙන දේවල් කරන්න අවශ්‍ය නැහැ. ඉගෙන ගන්න පුළුවන් හොඳට ත්‍රිපිටක ධර්මය. තියා ඒක නිසා ඒ අනුත්තර පුරිස ධම්ම සාර්ථී ගුණය. තිරිසන් සත්වය, යක්ෂය, මිනිස්සය දමනය නොවන සියල්ලන් දමනය කළ ගුණය තමයි එතන සඳහන් වෙන්නේ. පුරිස ධම්ම සාර්ථී ගුණයේදී වර්තමානයේ අපි දමනය වීමත් ගන්න පුළුවන්.
අපි බුදුගුණ ඉදිරියේ බුද්ධ ඥාන ඉදිරි අපි දමනය වෙනවනේ. අපේවත් දමනය වෙලා තියෙන්නේ. අපේ සිත අපේ කය සීලය පැත්තෙන් ගුණේ පැත්තෙන් දමනය වෙනවා. බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන්ට ප්‍රශ්නයක් තියෙනවා. එයාලා හිතනවා එයාලාගේ ජීවිතේ සදාකාලිකයි කියලා. ඒ දීර්ඝ ආශයක් නේ තියෙන්නේ. එතකොට මෙයාගේ තිබිච්ච මාන්නය ඒ බක බ්‍රහ්ම කතාව හරියට බලලෝනේ සාකච්ඡා පොඩක් හොයාගන්න මොකක්ද උනේ කියලා. තිබුණ ප්‍රශ්නේ තමයි යාට එයා සදාකාලිකයි. හැමදාටම ඉන්නවා කියන අනවබෝධයක් තිබුණා. ඒක තමයි බුදුරජාණන් බෙදින්නේ. ඔය බක බ්‍රහ්මයත් එක්ක සාකච්ඡා කරලා හරි අමාරු වෙන යාගේ මාන්නෙ බෙදින්නේ. ඒක නිසා තමයි දැන් කාලේ ඉන්න අයටත් කියන්නේ බක පඬිතකම කියලා. ඔව්. බක කියන්නේ යා ඒ බ්‍රහ්මයාගේ නම. ඒ කතන්දර හොයලා සාර්ථකව ලියපු පොත් වලින් හොයලා බලලා ඉගෙන ගන්නවා.